අප උදේ ආහාරේ ගත් ඉක්මනින්ම හැදිිගරප්පුවාදී සියල්ලි ඉවත්කොට මේසේ පිළිවෙලක් කෙරුුණි හොරොන්දූ හමුවීම සඳහා හෝම්ස් පිටොකබායකින් සැරසි බලා සිටියේය අපේ අනුග්‍රාහකයෝ නියම කරගත් වෙලාවටම පැමණියහ තරණ වංශාධිපතිවරයා සමග දොස්තර මෝටිමර අපේ නිවසට ළඟාවෙදී. ඔල් ලොසුවේ දහය නාදෝනා පමණි වයිසිං අෞුරුදු තිහයක් පමණුවූ තරුණයා එතරම් ඔස තැනැත්තෙකු නොවීය. කලු පැහැති දෙනෙත්හා ගනව වැඩුණු ඇහිබැම සහිත ඔහුගේ මුහුණේ තිබුණේ ඕනෑම සන්ඩුවකට සූදානම් පෙනුමකි ශක්තිමත් සිරුරක්්ද තිබූ ඔහුගේ දෙනෙත්වල දැඩි අවධානයකින් පසුවෙෙන්න්නෙකුගේ පෙනුමක් විය. වැඩිකාලයක් අව්වේ ගතකිරීම නිසා ඔහුගේ සම මඳ තඹ පැහැයක් ගෙන තිබුණේ. හු සැසී සිේ රතු පැහය මිශ්්‍ර අනර්ග ටවීට් ඇඳුම් කට්ටලයකිනේ. මේස හෙන්ද්‍රි බැස්කවිල් දොස්තර මෝටිමර්කීවේ අමුත්තා අපට හඳුන්වා දෙමිනි ආ ඕ! ඔහු කියය ශලකෝම්ස් මහත්තයා පුදු මේේ කියන්නේ මගේ මේ මිත්‍රයා ඔබ හමුවෙන්න කලින් වෙලාවක් වංකර නොගත්තත් මංයවිත් ඔබ හමුවෙන්න ඉඩ තිබුණා ඒ මොකද අදූදේ මමත් ගැටලුවකට මුහුණ දුන්න. ඔබ කුඩා ගැටලු විසඳ දෙන කෙනෙක්බවයි මට හන්න ලැබුණේ ඒ ගැටලුව මගේ මොලෙන් කල්පනා කරලා නම් විසිඳගන්න පුළුවන් එකක් නෙමෙයි. කරනාාකර හිඳගන්න සර්හෙන්්‍රී ඔබ කියන්නේ ඔබ ලන්ඩනේටාවට පස්සේ මොකක්හරි අසාමාන්‍ය අත්දැකීමකට ඔබට මුහුණ දෙන්න සිදුවනා කියලද ඒ හටි වැදගත්තයක් නෙමෙයි හෝම්ස් මහත්තයා මේක වෙහිළුවක් වෙන්න ඇති මෙන්න මේ ලියමෙන මේකට ලියුමක් කියලා කියන්න හැකිනම් මේක මට ලැබුණේ අද උදේ ඔහු මේසේමත ලියුම් කවරයක් තැබීය අපතිතිනම යට නැත්්‍යොමු කළමි සාමාන්‍යයෙන් දකිට ලැබෙන තාලේ අලු පැහැත ලියුම් කවරයක් වූඇහි පිතත රළු කැපටිල් ලකුරෙන් දිිපිනෑ ලියා තිබුණේ සර් හෙන්දරි බැස්කවිල් නොදැම්බර්ඩ් හෝටලය එහි කලින්දා හැන්දෑාවේ චාරිෝස් තැපල් කාර්යාලයෙන් තැපල් කළ පවට ඇැල් මුද්‍රාව තිබුණි ඔබ නව තැන්ගත්තේ නොදැම්බර්ඩ් ෝටලේ බව හෞද්ද දැනගෙන හිටියේ හෝම්ස් සවිමසුවේ අපා මුත්තා දෙෙස උනන්දුවෙන් බලමිනි කිසිගෙනෙක් ඒක දැනගෙන ඉන්න විදිහක් නෑ. යායුතු හෝටලයත් මොකක්ද කියනේක තීරණය වනේ මන් දොස්තර මෝටිමර් හමූුණටත් පස්සේ සැකයක් නෑ දොස්තර මහත්්‍යයා නවතැන්ගත්තෙත් ඒ හෝටලේ වෙන්න ඇති නෑ මන් නැවතී හිටිය මිත්‍රයකුගේ එතර. දොස්ත්‍රරමෝටිමර කියය අපි මේ හෝටලේට නවතින්නේ යන බව හිතාගන්න මොකුත් සලකුණක් තිබනෙනෑ. ඔබේ ගමන් බිමංගැන කවරු හරි ලොකු නන්දුවක් දක්වන බවයි පෙනෙන්නේ. එසේකී හෝම්ස් ලියුන්කවරේ තුළවූ ලිපිය ඉවතට ගත්තේය. ඒය හතරට නමා තිබූ ෆෘස් කැප්පිටු බාගයකි ඔහු එය මේසේ මත දිග හැරියය. පුවත්පතකින් මුද්‍රිත්ත වචන කපාගෙන කඩදාසිය මතා අලවා තිබූ බැව් අපි දුටුවමු එහි මෙසේ සඳහන් විය ඔබෝබේ ජීවිතය අගේ කරන්නේ නම් සිහිබුද්ධිය ආරක්‍ෂා කර ගැනීමට කැමැති නම් විල්ලුවට පැමිණෙන්න්නේ එපා විල්ලුව යන වචනය පමණක් තීන්තෙන් පැහැදිලියකුරෙන් ලියා තිබුණි. හෝම්ස් මහත්්‍යයා සෑ හෙන්රිි බැස්කවිල් කියීය දැම්මට තේරුම් කල්ල දෙන්න මේේ තේරුම මුකක්ද කියලා මගේ පෞද්ගලික කාරණා ගැන උනන්දුවක් දක්වන්න වුවමනා වෙලා තේෙන්න්නේෙ කාට්ටද. දොස්තර මෝටිමර් ඔබට මොනුවද මේ ගැන හිතෙන්නේ හෝම්ස් විමසීය මෙතන නම් අත්භූත යමක් තියෙනවා වෙන්න බෑනේද. ඒක හරි මහත්තයා නමුත් මේ ලිවමේ වන්න ඇත්තේ අත්්භූත දෙයක් සිදුවෙනවා කියලා විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. අත්්භූත දෙයක් කොහෙද. මවිතේයට පත් සර්හෙන්ද්‍රි විමසුවේ උස්හඳිනේ මට පෙනෙන විදිහට මගේ පෞද්ගලික දේවල් ගැන මේ මහත්තුරු මටක්කඩා කාරණා දන්නවා වගේ. සර්හෙන්ද්‍රරි මං ඔබට සහතික වෙන්නම් හෝම්ස් කියීය මේ කාම්බරයෙන් ඔබ පිටවෙලා යන්න කලින් අප දන්නා හැම දෙයක්ම ඔබටත් දැනගන්න ලැබෙනවා. දැනට ලිපිය ගැන අපේ අවධානය යොමු කරන්න ඉද දෙන්න කියා මං ඔබෙන් ඉල්ලා හිටිනවා. හොම සිත්තැද ගන්නා ලියවිල්ලක් මේක සකස්කල්ලා තැපෑලට දමන්න ඇත්තේ ඊයේ හැන්දෑවේ වොට්සන් ඔබළඟ ඒයේ ටයිම්ස් පුවත් පත තියෙනවද ඕ මෙන්න ඒකේ ප්‍රධාන ලිපිතියන ඇතුළත පිටුව මට අරගෙන දෙන්න හෝම් සෙම පිටුවේ තීරු පරීක්ෂාක් කරමින් ඉක්මනින් කියවාගෙන ගියේය මේ තියනේ නිදහස් වෙළදාම ගැන ප්‍රධාන ලිපියක් ඒක කියවන්න මට ටිකක්හිද දෙන්න හෝස් කියවාගෙනග තීරුබදු සහ වෙළදාම ගැන ලිප්ියකි ඒනම් ප්‍රශ්නයට අදාල බවක් තේරුම් ගැනීමට මට නොහැකි විය ඔහු ඒ කියවා අවසන් කළේ සතුටින්ං හෑගසිමනී වොටසන් මොනවද ඔබට හිතෙන්නේ අගයි කළයුතු හැඟීම් එහි තියෙනවද නැත්ත සර් හෙන්ද්‍රී මාාවතහෙළුවේ මේ කිසිවක් තමාට තේරුම් ගැනීමට අපාසු යන බැල්මකි තීරුබදු සහ වෙළඳම ගැනම් මං ඒ හැති දේවල් දන්නේෙ නෑ ඒවුනත් අපයි ආයුතුමාර්ගයෙන් ඉවතර පැනල යන බවයි මටනම් පෙනෙන්නේ කොහොමටවත් නෑම් හත්තයා හෝම්ස්ගීය අපි දැඟින්නේ නියම මාර්ගයට පිවිසිලා මගේ ක්‍රමගැන ඔබට වඩා මේ වෝට්සන් දන්නවා නමුත් මේවෙලාවෙෙනම් ඔහුටත් මේවාකේ වැදගත්කම හරිහැටි තේරුම් ගිහින්නෑ වගේ ඒක ඇත්ත මේ දෙකේ සම්බන්ධකමක් මටත් පෙනෙන්නේ නෑ? මම කීවෙමි එවනත් මගේ හිතවත් පොට්සන් දෙකේ සම්බන්ධයක් තියෙනවනේ නම් මේ වචන හැම එකක්ම උටාගෙන තියෙන්නේ අර ලිපියෙන් මේ බලන්න ඔබෝබේ ජීවිතයට කැමති නම් ඔබෝබේ ජීවිතය අගේ කරන්නේ නම් බුද්ධය පැමිණෙන්නේ එපා ආරක්ෂා කරගැනීමට කැමැතිනම් මේ වචන අරගෙන තියෙන්නේ කොහෙන්ද කියලා ඔබට පෙනෙන්නේ නැත්ද හැබැනේනම් ඔබ හරි කොයි තරන් දක්ෂකමක්ද මගක්කරි සැකයක් ඇතිවෙලා තියෙනවා නම් ඒකත් තිවත්වෙනවා මේ සිහිබූතිය ආරක්ෂා වචන දෙකම කපාගෙන තියෙන්නේ එක වාක්කියකින් ඕ ඒකත් හරි සර්හෙන්දරිිකීය හෝම්ස් මහත්තයා මෝටිමරු කීය මේක ඇත්තෙන්ම මට හිතාගන්නවත් බැරි හරිම පුදුම විදිහේ දක්ෂකමක් මේ වචන අරගෙන තියෙන්නේ පුවත්පතිකින් කියල කිවෝත් ඒකෙන් මම එච්චර පුදුමයට පත්වෙන්නෙ නෑ. නමුත් ඒේ මොන පුවත් පතද කියා ඔබ කිව්වාම ඊළඟටඒ අරගෙන තියෙන්නේ ප්‍රධාන ලිපියෙන් බව කිව්වාම මම කවදාවත් නෝ තරම් පුදුමයට පත්වනා ඔබ කොහොමද එක කළේ දොස්තර මහත්තයා. මං විශ්වාස කරනවා ඔබට නීග්‍රෝ ජාර්තිකයකුගේ හිස්කබල එස්කිිමෝ හිස්කබලකින් වෙන් කරලා හඳුරාගන්න පුළුවන් ඇති කියලා. ඇත්තෙන්ම පුළුවන්. නමුත් ඒේ කොහොමද ඒ කොහොමද කිව්වොත් එය මගේ විශේෂතම විනෝධාංශය නිසා ඒදිකතර තිබෙන වෙනස්කම් ඉතා පැහැදිලි. අක්ෂි සඳහායති කුහුරවල ඉහලධාරය යටිහනුවේ කෙලවර පිහිටි කෝනය උඩුහනුව වක්‍රවී ඇති ආකාරය මේයාදී දේවල් මෝඩිමරකීවේ සන්තෝෂයේණි ඒ වගේ තමයි මගේ විශේෂතම විනෝධාංශය මේකයි වෙනස්කම් මට ඉතා පැදිලිව දකින්න පුළුවනි වැදගත් ලිපි පලවන ටම්ස් පුවත් පතේ මෙවැනි ලිපියකට යොදාගන්නාකුරු එක විදිහක් පැන්ස බාගේ හවස පුවත්පතක පාවිච්චුවෙනකුරු වෙනත් විදිහක් ඒක හරියට ඔබට එස්කිමෝ සහ නීක්‍රෝ හිස්කබල් වෙනස් වෙනවා වගේ මුද්‍රනාකුරුව ලඇති වෙනස්කම් හඳුනා ගැනීම අපරාධ පරීක්ෂණ විසේසඥාට ඉතාම වැදගතේ එක මූලිකවම දන සිටිය යුතු ශේෂ්‍රයක් එක්වරක් මං බොහොම තරුණ කාලේ ලීටස් ම කරේ පුවත්පතය අකුරු සමඟ වෙස්ටන් මෝණින් නිියවස් පුවත්පතය අකුරු පටලවා ගත්තා ඒ බවමන් සඳහන් කළ යුතුයි කොහමූුණත් ටයිම්ස් පුවත් පතේ ප්‍රධාන ලිපිය අකුරු නම් ඒකට සුවිශේෂී මේ වචන වෙනත් කොතනකින්වත් ගන්න බෑ මේ කටයුත කරලා තියනෙයේ ඒකට යොදාගෙන තියෙන්නේ ඊයේ පුවත් පත විය යුතුයි. හෝම්ස් මහත්්‍යයා සර්හෙන්න්ද්‍රි බැස්කවිල් කීය, ඒ තරම් දුරට මට කාරනා පැහැදිලී. කෞුරුහරි මේ වච්චන කතුරක් යොදාගෙන මේබුතු කපන කතුරක් යොදාගෙන. හෝම්ස්ගීය ඒ කතුරේ තලය හුඟක් කෙටි ඔබට පෙනෙනවා නේද මේ ටිකත් දිගවචනයක් කපන්න කතුර දෙවරක් යොදාගෙන ඇතිහැටි. ඒක හරි කවුරුහරි කෙටිතලයක් සහිත කතුරකින් මේ පණවිඩේ කපලා, මැලියන් ලිින් අලවා ගම්වලින් හෝම්ස්කීය් විිල්ලුව කියන වචනේ පමණක් අතින් ලිවවඇයි මංකැමති ඒක දැනගන්න ඒ මොකද ඒ වචනේ පුවත්පතේ මුද්‍රණය වෙලා තිබුණෙ නෑ අනික් වචන ඔක්කොම සරල සාමා්‍යයේවා ඕනම පුවත්පතකින් හොයාගන්න පුළුවනි නමුත් විල්ලුව කියන එක කලාතුරකින් දකින්නට ලැබෙන වචනය හැබැනේ නම් දැන් හැම දෙයක්ම පැහැදිලි හෝම්ස් මහත්්‍යයා මේ පනිවිදේ? ඔබට තේරුම් ගතහැකි තවත් කරුණු මොනවහදි තියෙනවද. තවත් එකක්කෝ දෙකක් තියෙනවා. හෝඩුවාවන් කිසිවක් ඉතිරනොකරන්න ඔහු පරිශ්්‍රමයක් දරලා තියෙනවා. ඔබට පෙනෙනවා ඇති ලියුම්කවරේ පිටත ලිපිනේ ලියල තියෙන්නේ නූගතකු ලියන ආකාරයට රළු කැපිටල් අකුරෙන්. නමුත් ටයිම්ස් කියන්නේ සාමාන්‍යයෙන් උගතුන්ගේ හෝ වැදගත් සමාජයේ අයගේ අතේ රැඳෙන පුවත්පතක්. හ කවුරෝණනත් උත්සහගල්ල තියෙනවා තමන්ගේ අත්තකුරු හගන්න. එක කියන්න එක්කෝ ඒ අත්තකරු ඔබ දැනටමත් හඳුන නේවා. එහෙමනැත්තම් ඉදිරිකාලයේදී ඔබ දැකීමට ඉඩ ඇති හඳුනාගැනීමට ඉඩ ඇති ඒවා. හොඳෙන් නිරීක්ෂණය කොළොත් තවත්කරුණක් ඔබට දැකගන්න ලැබේී. පුවත් පතිෙන් කපාගත් වචන හරියටම ප්‍රජුරේකාවකට සිටින සේ අලවලා නෑ. සමර වචන තියෙන්නේ අනෙක් වචනවලට මදක් කියහලින්. උදාහරණයක් කියවොත් ජීවිතය කියන වචනය තියෙන්නේ. ඒක තිබිය යුතු නියම තැන නෙවෙයි. ඒකෙන් මොකක්ද හැඟවෙන්නේ. ලියවම සැකසූ පුද්ගලයා ඒක කරලා තියන්නේ බොහොම කලබලෙන්. එහැමනැත්තම් හිතේ කැලඳීමෙන්. ඒවගේම ඒක නොසලකිලිමත්කම නිසා සිදනා වෙන්න පුළුවනි. අනික් අතර මේ වගේ ලියුමක් සකස්කරන කෙනෙක් නොසලකිලිමත් තුුණා කියලා හිතන්න අමාරුයි. එතකොට මට හිතෙන්නේ ඔහු මේක බොහොම හදිසියෙන් කලා කියලයි ඇයි! ඔහු හදිසි කලේ කලින්දාාරෑ නැත්තම් එලිවෙන පාන්දරට තැපල් කරන ලියුමක්. උදේ තැපෑලට සරහෙන්න්්‍රිට නොලබී යන්නේ නෑ. ඔහු හෝටලෙන් පිටවේ යන්න කලින් ලැබෙනවා ඔන්න එතකොට මත්තුවෙනවා සිත් ඇදගන්නා සුළු ප්‍රශ්නයක් ඔහු ඉක්මන්නනේ තමන් කළ වැඩේට කාගෙන්හරි බාධාවක් එෙල්ලවේ කියලද එහෙමනම් ඒ කාගෙන්ද. අප දැන් පත්වමින්න්නේන්නේ යම්යම්දේ අනුමාන කරන අවස්ථාවකට දොස්තර මෝටිමල් කීය මෙහෙම කිව්ුවොත් වඩාත් නිවරදි හෝම්ස් ීය වියහැකි දේවල් මොනවද කියලා හිතමින් ඒ ගැන තුලනාාත්මකව හිතා බැලීමේ අවස්ථාවකට ඒකෙන් අපට පුළුවනේ සිදුවනේ මොකක්ද කියලා වඩාත්ම නිවරදිලස තෝරගන්න හිතේ මවාගන්නා දෙයක් විද්‍යානුකූලව ප්‍රයෝජනයට ගන්නේ ඒ ආකාරයට කොහොම වනත් අපේ උපකල්පනයන් පටන්ගන්න අපට පදනමක් තියෙනවා. මට හොඳටම විශ්වාසයි. මේ ලිපිනේලියල තියෙන්නේ හෝටලේ කාම්බරයක් තුළදි කියලා. නමුත් ඔබ කියාවි ඒක නම් නිකං අනුමානයක් කියලා. ඒ අදහස ඔබේ ඔළුවටාවේ කොයිල් ලෝකෙන්ද. කවරේ කළ ලිවීම හොඳට පරීක්ෂා කරලා බලන්න. මේකලි වූ තැනැත්තාට පෑනෙෙන් මෙෙන්ම තීන්තියන දෙකෙන්ම කර්දර විඳන්න සිදුවෙලා තියෙනවා. එකම වචනේ ලියද්දී පෑන්තුඩ දෙපාරක් කඩුගෑවිලා තියෙනවා මේ කෙටිදිපිනේ ලියද්දී තුංවාරයක්ම තලයේ තීන්ත නොමතිව වියලී ගිහින් තියෙනවා ඒකෙන් මොකක්ද පෙනෙන්නේ තීන්ත බෝතලේ තීන්ත තිබිල තියෙන්නේ ඉතා ස්වල්පයි නමුත් මේකට කෞුරු හරි තමන්ගේ පෞද්ගලක පෑනක් හෝ තීන්ත බෝතලයක් යොදාගත්තා නම් එහෙම වෙයිද එහෙම වෙන්න තියෙන ඉඩකඩ හුගක් කඩුයි පෑන සහ තීන්ත දෙකම එකසැරේ එහෙමවෙන්න ඉඩ තියෙන්නේ බොහොම කලාතුරකින් නමුත් ඔබ දන්නවා නේද හෝටල් කාම්බරවල පෑන් සහතීන්ත පවතින තත්ත්වය ඒ දෙකම ඉතා හොඳ තත්ත්වයක තිබුණුත් නම් ඒ හිතා කලාතුරකින් හිතේ කිසි පැක්ලීමක් නැතුව එක් තරා කාරණයක් මං ඔබට කියන්නද මේලියුමේඌූ පුදගලයා හොයාගන්න හොඳ පුටක් තියෙනවා ඒ කොහොමද චාරිං කරොස්සාවට හෝට්ටලයක තමා මේ සිද්තිිය ඇතිවෙන්නේ එනිසා ඒය හෝටලේ හෑම එකකම හෝටල් කාමරවල කුණුකූඩ පරීක්ෂා කරන්න පුළුවන්න්නම් අපට පුළුවනි කැබලි කපාගත් ටයිම්ස් පුවත් පතේ ඉතිරි කොටස් හොයා ගන්න ඔහෝ! මේ මොනවද හෝම්ස් කිීවේ වචන අලවා සකස්කල ලිපිය තම ඇස්වලට අංගලක් හෝ දෙකක් තරමට ලංකෝට එය පරීක්ෂා කරමිනි ඇයි මොකක්ද නෑ මොකවත් නෑ ඔහු කිීවේ කඩදාසිය පහත්තට දමමිනි ඒක දය සලකුණක්වත් නොමැති හිස්කඩදාසියක්. මේ පුදුමාකාරලියවුමෙන් හොයාගන්න පුළුවන් හැම දෙයක්ම අපි හොයාගත්තා කියලයි මට හිතෙන්නේ. සර් හෙන්ද්‍රී ඔබ ලන්ඩනේට පැමිණියාට පස්සේ මොනවා හරි අමුතු විදිහේ සිදුවීමකට මහුණ දෙන්න සිදුවනාාද. එහෙම වඋනාානම් මේ ගැන අපට කියන්න. ඇයි හෝම්ස් මහත්්‍යයා එහෙමැහුේ මට හිතාගන්න අමාරුයි. කවුරුන් හෝ ඔබ පසු පසේනවා එහෙමනැත්තම් කවරුන් හරි බ ගැන සෝදිසියෙන් ඉන්නා බවක් එහෙම ඔබට පෙනුණෙ නැත්ත මාවලාබ රහස් පරීක්්ෂක කතන්දර පොතක මැඳට කොටු වෙලා වගේ අපේ අමුත්තා කියය කවරහරි මාගැන සෝදිසියෙන් ඉන්නේ නැත්තම් මගේ පස්සෙන් එන්නේ මොනෝමනාවකටද අපි මේ ළඟා වෙමෙන් ඉන්නේ අන්න ඒ ප්‍රශ්නයට තමා ඔබට කරන්න පැමිණිල්ලක් මොකුත් නැත්තම් අපි අර මංකියෝ කතා බහට යමු ඒක තීරණය වෙන්නේ ප්‍රශ්ණය මිල්ිරන්න තරම් වැදගත් දෙයක්ද කියනෙක උඩ තමයි ජීවිතේ සාමාන්‍ය පිළිවල්ට වඩා වෙනස්යමක් සිදුවනානම් ඒ පැමිනිිලි කළ යුතු දෙයක් එංගලන්තේ ජීවිතේ ගැන මටනම් තවමත් තේහැටි තේරුමක් නෑ ස හෙද්‍රරි කීවේ සිනා සෙමිනිි ඒමොක්ද මගේ ජීවිතේ මං සම්පූර්ණයම ගත කරලා තියෙන්නේ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කොහමනත් තමන්ගේ සපත්කුට්ටමකින් එකක් නැතිවුණනොත් ංගලන්තේදී ඒක ජීවිතේ සාමාන්‍ය පිළිවලත නැත්ත ඒ මට තේරුම් ගන්න අමාරුයි. ඔබේ පාවහනි යුගලකින් එකක් නැතිවුනාාද. මගේ හිතවත් මහත්්‍යයා දොස්තර මෝටිමර්කීවේ උස්හඳිනිි ඒක ඔබ කොහේ හරි දාලා ආපහු හෝට්ලේ් කියාම එක හම්බවේවි. ඒවගේ සුළුදේකට හෝම්ස් මහත්්‍යයාට කරදර කිරීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද නෑ. ඒීවිතේ සාමාන්‍ය පිළිවලට වඩා වෙනස්තයක් සිදුවනාද කියලනේ ඔහුමගෙන් විමසුවේ. ඒක හරිනේනම් හෝමම්ස් ගීය. බැල්ලූ බැල්මට ඒක සුළු දෙයක් වගේ පෙනෙන්න්න පුලුවනේ. ඔබ කියන්නේ ඔබේ සපත්තුවක් නැති වුණා කියලයි. එහෙම නේද. ඊයේ හැන්දෑවේ ස්ට්‍රෑන්් පැත්තට ඇවිදින්න ගියවෙලේ මම සපත්තු චෝඩුවක් මිලට ගත්තා. ඊළඟට රෑ ඉන්දටයාමට කලින් මංඒක කාම්බරයෙන් එලිය තැබුවා. ඒ සේවකළමයා ලවා උපදම්මවා ගැනීමට උදේබල්න්නකොට තිබුණේ එක සපත්තුවයි අනෙක් එකට මොකක්කුුණාද කියන්න ඒ ගොල්ලු දන්නේෙනෑ නරිකමදේ ඒ සපත්තු ජෝඩුව මට එක සරයක්වත් පාවිච්චි කරන්න ලැබුණ නෑ. උබේ සපත්තු ජෝඩුව එක් වරක්වා තැන්දි නෑ කිව්වා. එහෙමනම් ඇැයි ඒක උපදම්මවා ගැනීමට ඕමනාවනේ මහත්තයා ඒක දුඹරු සමකින් මැසූ සපත්තු වානිිෂ් ආලේප කොට එක් වරක්වත් ොපදමල නෑ. ඒකෙන් මන් මේ කරුණ තේරුම් ගත්තා හෝම්ස්කීය. ඔබේඒල් අන්ඩනේට පැමිණි වහාම එලියටගිහින් පාාවහන් ජෝඩුවක් මිලට ගත්තා. මං සාපුගෙහින් සෑහෙන්න්න බඩුමුට්ටු ගත්තා මේ දොස්තර මෝටිමර් තමා මා එක්කාවේ. ඔබ දන්නවා නේද. ගමට ගියාම මට ගෙවන්න වෙන්නේ ප්‍රභූවරයෙකුගේ චීවිිතයක්. ඉතිමං ඒකට ගැලපෙන විදිහට අඳින්න පලදින්නේපාය ඇමරිකාවේ ඉන්ද එත්තේ නම් මං ඇඳුම් ගැන එච්චර සැලකිලිමත් තුනේන ත් බඩු හුඟක් මිලට ගත්තා ඒ අත්‍රදි තමයි මේ තුඹුරු පාට සපත්තු ජෝඩුව ගත්තේ ඒකට ඩොලර් හයක් කියෙව්වා එක සැරයක්වත් පලඳන්න කලින් එක සපත්තුව කොරු අරගෙන ඒ හොරකම කිසි වැඩකට නැති එකක් බවයි මටත් පෙනෙන්නේ හෝම්ස් කියීය දොස්තර මෝටිමර් කියන එක ඇත්ත කියලයි මට හිතෙන්නේ වැඩිකල් යන්න කලින් ඕක ආපහු හම්බවේවි ඉතින් මහත්තුරුණේ අපේ අමුත්තාකීවේ තීරණයකට පැමිණි විලසනි මන් දන්නා දේවල් ගැන මං ඔබට කිවූදේ හොඳටම ඇති කියලයි මට හිතෙන්නේ දැංඉතින් ඔබෝනු පොරුන්දුව ඉෂ්ට කරන්න අපි මේලවන්නේ මොකක් පස්සෙන්ද කියන එක ගැන මට සම්පූර්ණ විස්තරයක් කියන්න ඔබේ ඉල්ලීම හුඟක් සාධාරණ එකක් හෝම්ස්ගීය මෝටිමයිර් මහත්තයා දැන් කරන්න තියෙන හොඳම දේ ඊයේ අපට කිව්ව වගේ ඔබේ ඔය කතාන්දරය විස්තර සහිතව කීමයි. මෙයින් දිරිමත්තුුණු විද්‍යාවහා බැඳුනු අපේමිත්‍රයා මෝටිමර් ඔහුගේ ලියවිල්ල කබාසාක්කුවයෙන් එලියට ගත්තේය. මීලඟිට කලින්දා හැන්දෑාවේ කලාක්මෙන් බැස්කවිල් කතන්දරේ සම්පූර්ණයම ඉදිරිපත්කළේය. මේට දැඩි අවධානයකින් සවඳුන් සර් හෙන්ද්‍රරි බැස්කවිල් විටක තම මවිතය පල කළේය. මට උරුමවී ඇති දේපල සමඟ පලිගනීමගුත් ඇන්ඳී ඇති බවයි මට පෙනෙන්නේ. තරුණයා කීගේ මෝටිමර තම කතාව අවසන් කල පසුවය ඔය සුනකයා පිළිබඳ කතාව පුංචිකාලි ඉඳලම මට අහන්න ලැබිල තිබුණා ඒක අපේ පෞුලේ ආයත්තර හිතර කියවුණු කතාව එවුනත් ඒක ඔය තරමට බැරෑරුම්ව ගන්න මං කවදාවත් හිතුව නෑ. කහොමෝනත් මහප්පාගේ මරණය ගැනනම් මට කියන්න තියෙන්නේ ඒක තවමත් මගේ මොලේ තුළ කැරමින් තිබෙන බවයි. ඒක සිදුවනේ ගෝමද කියන එක මට තවමත් පැහැදිලි නෑ මේ කරන අපි බාර දෙන්න ඕන පොලිසියටද එහැමනැත්තම් පූජකවරයකුටද ඒක හරි හැටි තේරණය කරගන්න තවමත් ඔබට හැකිවෙලා නැත්ත. ඕ! ඒක ඇත්තයි. එතොකොට එනවා හෝටලේදී මට ලැබුණු ලියුමේ සිත්්තිිය. ඒකත් මේකට අදාලෙකක් කියලා දැන් තේරෙනවා. මහත්තුරුුණේ මෝටිමරු කියය. කියන්නේ මෙහෙම දෙයක් නේද. විිල්ලුවේ සිදුවෙන්නේ මොනවගේ දේවල්ද කියන එක ගැන අපට වඩා හොඳින්දන්න කෙනෙක් ඉන්නවා. සර් හෙන්්‍රි හෝම්ස්කීය. ඒතනැත්තා කෞුරුනත් ඔහුගේ හිතේ ඔබ ගැන වෛරයක් නෑ ඒමකද ඉදිරියේදී ඇත්තුවිය හැකි අනතුරක් ගැන ඔහු ඔබට අනතුරු අංග වනවා. නැත්තාම් මෙහෙම වෙන්නත් පුළුවනි. තමන්ගේ වාසිය තකා ඕවුන් මාව බයකරලා පලවා හරින්න වෙන්නත් පුළුවනි. ඕ. හම වෙන්නත් පුළුවනි හෝම්සේ අදහස්සට එකඟ විය මෝටිමර් මහත්තයක් මෙවැනි සිත් ඇදගන්නා ගැටළුවක් මාවිත ගෙනේම ගැනමං ඔබට නාය ගැති දැන් අපට තීරණයකට එන්න වෙලා තියෙන්නේ මේ ගැටළුවේ ප්‍රායෝගික පැත්ත ගැන ස්ර් හෙන්ද්‍රී ඔබ බැස්කවිල් මන්දිරේ පදිීංචියයට යාම මුවනට හොරුද එහම නැත්තම් එහයාමේ ප්‍රශ්නයක් නැත්ත ඇයි මං එහියාමේ ඇති වැරැත්ත මොකක්ද අන්තරාදායක බවක් න්න තිබෙන නිසා හෝම්ස් පිළිතුරු දුන්නේය ඔබ අදහස් කරන්න අන්තරාව කාගෙන්ද. අපේ පවුලේ අය ලොහු බඳින යක්ෂයාගෙන්ද. එහමනැත්තාම් අනුෂ්‍යයන්ගෙන් නැතුවිය හැකි අගධාන මක්ද. අන්න ඒක තමාපට හොයාගන්න වෙන්නේ. ඒවා මොනොවුනත් මගේ තියෙනවා ඒකට නිශ්චිත පිළිතුරක් ස හෙන්රිිකීය මගේ පරපුරටා අයත් මගේ අයගේ නිවසට මායනඒක වලක්වන්න කාටවත් බෑ ඒක පුළුවන් මිනිහෙක් නිිහිපිට ඇත්තේ නෑ අපායගෙන මොනයක්ෂයකුටවත් ඒක නවත්වන්න බෑ මගේ අවසන් පිළිතුර ඒක හැතියට ඔබට බාරගන්න පුළුවනිේ ඔහු ඒසේ පවසද්ධී ඔහුගේ කළු පැහැති ඇහිබැම හැකිලේ නලල රැදලි වැටුනේ ඒ සමගම මුහුණ රතු පැහැයට හැරුණේ බැස්කවිල් පරපුරේ සාමාජිකයන්ට උරුම තදින් කෝපවන ස්ොභාවය මේ අවසන් සාමාජිකයා වෙතින්ද ඉවත්වී නොමැති බැව් ඒන් පැහැදිලි විය. ඒ අතරම මා කිවයුතු දෙයක් තියෙනව හෝම්ස් මහත්තයා සර්හෙන්්‍රී තවදුරටත් කියේය. ඔබ කිවූ කාරණා සියල්ල හොඳින් කල්පනා කිරීමට තරම් කාලයක්මට ලැබුණෙනෑ. මේ කන්නු රාශිය ඔරුවට අරගෙන කල්පනා කරලා තීරණයකට ඒම බැරැරුම් කටයුත්තාක්. ඒක තනිමිනිෙකුට ඒ පාරටම කරන්න අමාරුයි කියලයි. මට හිතෙන්නේ මේ ගැන විවේකව තනියෙන් කල්පනා කරලා බලන්න මංකැමති මේ බලන්න හෝම්ස් මහත්තයා දැන් වෙලාවේ කොළහා හමාරයි මංකිෙලිම අප හෝ යන්නේ හෝටලේට අපේ දවල්කෑම අපි හවසදිකට කමු. ඔබේ මිත්‍රයා දොස්තර ෝොටසන් සමඟ ඔබට එන්න පුළුවන්ද අප සමග දිවා භෝජනයට මේ සිද්ධිය කතන්දරේ ගැන මගේ හිතට එෙන්නේ මොනවගේ හැඟමක් ද කියන එක ඒවෙලාවට මං ඔබට කියන්නම්. ඔබට පුළුවන්ද වොටසන් ඕවු පුළුවනි එහමනං අප ගැන බලාපොරොත්තු වෙන්න මං කුලීරයක් හැඳවන්නද හෝම්ස් විමසේය මං කැමතිේ ඇවිතගෙනයන්න. ඒමකද මේ කතාවහලා මගේ හිත කැලැඹීමට පත් වනාා සර් හෙන්රිකීය බොහොම කැමැත්තෙන් මාත්්‍යෙනවා ඔබ සමග මෝටිමර් කියය එහෙමනම් අපි හවස දෙකට ආයේ හමු වෙනවා සුබදවස. අපේ අමුත්තන් තරපු පෙළ බැසගොස් අනතුරුව ඉදිරිදුර වසාගෙන පාරට බසින හන්ඩ අපට ඇසුනෙක් හීන දකින්නෙකුමෙන් ඉදි බරව සිටි හෝම්ස් ක්‍රියාශීලී මිනිසකු බවට හැරුණේ එක්ෂණයකිනෙ වසන් ඉක්මං කරන්න දාගන්නෝ ඔබේ හිස්වැැස්ම සහ පාාවහන් එක්ෂණයකින් අපටග මුොහොතක්වත් ප්‍රමාද වෙන්න බෑ සේ කාම්බරට දිවගිය හෝම්ස් පාරට බහින ඇඳුමෙන් සැලසයාවේ තප්පර ගණනකිනේ අපි ඉක්මනින් තරපපුුව බැසගොස් වීතියට පිවිසිනමු. දොස්්‍ර මෝටිමන් හා බැස්කවිල් ඔක්ස්ෆට් වීතිය දෙසට ගමන් කරමින් සිටියෝය අපට යාර දෙසියක් පමණ ඉදිරෙන් ඔවුන් ගමන් කලා අයුරු තවමත් දැක ගැනීමට හැකිවිය මන්දුවල ගිහින් ඔවුන් දෙදෙන නවත් අන්නද කොහොමටවත් එපාාවොක්සන් ඔබේ සමාගමෙන් මා සෑහීමකට පත්වෙනවා ඔබටත් මගේ පිළිවෙල ඉවසිය හැකිනම් අපේ මිත්‍රෙන්ගේ තීරණය බුද්ධිමත්ත. එමකද අදේලියේ ඇවිදිීමට හොඳ පැහැබර දවසක්. අපපාතරතිබූ දුර ප්‍රමාණය බාගේකින් පමණ අඩුවන සේ හෝම්ස් ගමන ඉක් මන් කළේය. යාර සේයකට එම පරතරේ එලසම තබාගෙන අපි ඕවන් පිට පස ඔக்ස්ෆට් වීදියටත් එතනින් රජන්් වීදිටත් පිවිසිෙනමු. වරක්ක අපේ මිත්‍රියෝ ගමන අත්හිටවා සාප්ුවක වීදුරු ප්‍රදර්ශන කවුලුවක් වෙත නැත් යොමුකරගෙන බලා සිටියහ. විට හෝම්ස්ද මගනැවතියේ ඒම කළියය ඊට මෝතකට පසු ඔහුගේ මුවිින් නැගුණේ සත්තුටට පත්හනකේ ඔහුගේ දෙනෙ තියොම වී තිබුණු දේශාව වෙත මගේ දෙනෙ තියොමු කලෙනේ මට දකිින්ට ලැබුණේ පාරයේ අනික්පත්තේ නවත්වා තිබූ රෝධ දෙකේ අශ්ව කරත්තයකි එහි මගේියෙකුද සෙටිබැව් මමතුට වෙමි මෙතෙක්වෙලා නවතාගෙන තිබූ එය යලිත් ගමන් අරබා සෙමෙන් ඉදිරියට ඇදෙන්න්නට විය. වොසන් අන්න ඉන්නවා අපට ඕන කරන මිනිහා ඉක් මං කරන්න වෙන මොකවත් කරන්න බැරිනම් අඩුමගණනේ අපි ඔහුගේ මූනවත් බලාගමු ඔහු වෙත ෂැනිික බැල්මක් හෙලීමට මට හැකිවිය. උඩු රැවුලක් නොමැතිව ඔහුට ගන කලු යටි රැවුලක් තිබුණි හුලීරයේ පැතිකවුලුව හර ඔහුගේ උකුසුනැත්යුගල අප වෙත යොමු විය. ඔහු එක් මොහොතකින් ඉහලින් වූ කවුලුවක් විියවෘත කොට රියදුරාවෙත්ත අනක් නිකුත් කලේ ටි ගරෙන් කෑගසමිනි ඒ මොහොතේමරිය දුරා වියරු වටුුණක්මෙන් අශ්ව කරත්තය ඔක්ස්ෆර්ට් වීදිය දිගේ වේගයෙන් පදවන්නට පටන්ගත්තේය හෝම්ස් වහා වටපිට බැලුවේ හිස් කුලීරියයක් කල්ලා ගැනීමටයි එහෙත් හිස් කුලීරයක් අසලක නොවීය මීළඟට හෝම්ස් වාහනා අතරෙන් ඉදිරියට දිවගේ අර කුලීරිය ලොහු බැඳීමට මැනිී එහෙ තේවන විටත් තෙමරිය අපට නොපෙනී ගොස්තිබුණේ ඔන්න බලන්න හෝස් වාහන පෙලස්සෙන් රිංගාාවේ කෝපයෙන් සුදුමැලවී හති දමමනි අපට වාසනාවක් තිබනෙත් නෑ අප කටේතු කළ පිළිවෙලත් තරින ඕටසන් ඔබාවංක කෙනෙක් නම් මේකත් සටහන් කරන්න මාලැබූ පරාජයක් විදිහට ඔහු කෞුද මං කොහොමටවත් දන්නේෙනෑ ඔත්තු කාරෙත්ත අපට අහන ලබුණු දෙයි නෙක්කාරණයක් මට පහසුවෙන් නිගමනය කරන්න හැකිවුණා හෝම්ස් කියීය හෙන්රි බැස්කවිල් ලඩනට පාතැබූ දවස ඉන්ඳලම කෞුරුහරය හුගැන හොඳ හෝදිසියකින් හිටියා වැැස්කවිල් නවතින්න තෝරාගත්තේ නොඩර්න්බොට් ෝටලේ බව ඔය තරම් ඉක්මැන්ට දැනගන්නේ වෙන කොහොමද. මගේ තර්කෝනේ ඔවුන් පළමුවනි දවසයත් එහෙම කරන බව දොස්තර මෝටිමයි රර කතන්දරේ කියත්ති දෙවරක් මම ජනේවේ ළඟටකිහින් බැලූ බව ඔබ දකින්න ඇති ඕ! මට මතකයි. ම්බැලුවේ වීයට වෙලා රස්්‍යයාදු වෙන කෞරු හරි ඉන්නවද කියලා. නමුත්මට කිසිවකු දකින්න ලැබනෙනෑ. අපිට ගනදනු කරන්න සිදුවෙලා තියෙන්නේ අති දක්ෂ පුද්ගලයකු එක්ක ෝත්සන් මේක බොහොම ගැඹුරටම යන කාරනාවක්. අපි මේ කටයුත්තුූ කරන්නේ අපට හිතවත් පාර්ෂවයක් සමගද අහිතවත් පාර්ශවයක් සමගත. ඒක ගැනමන් තවුමත් අවසන්තීරණයකට ඇවිල්ලන. ඔබු කෞුරෝනත් කටයතු කරන්නේ. බොහොම සැලසුම් සහගතව ඊට අමතරව ඔහුට තීක්ෂණ බුද්ධයක් තියෙනවා ඒ දෙකම මට වැටහෙනවාොටසන් අපේ මිට්‍රීන් දෙදෙන හෝටලෙන් පිටවී යද්දී මං ඔවුන් පසු පස ගියයේ ඇයි. එතැනදී මගේ අරමුණුණේ ඕනට නොපෙනී සිටිමින් ඔවුන් ගැන උත්තු සොයන අදුෂමාන පුද්ගලයා හොයා ගැනීමට. ඔහු කොයිතරම් කපතිද කිවෝත් බස්කවිල්ලා පසු පස පයියාම අනාරක්ෂිත බව ඔහු දැන හිටියා. තිං හු මොද කළේ කුලීරයක් ඇඳවාගෙන ඕවුන් පසු පස ගියා එතකොට අර දෙන්නට නොදෙනෙන්න්න හෙමින් යන්න පුළුවනි නැත්තම් ඔවුන් පසු කරගෙන වේගෙන් යන්නත් පුළුවනි කිසි සේත්ම ඕනට නොපෙනි පැනයන්න පුළුවනි ඔහුගේ ක්‍රමේ තවත්වාසියක් තිබුණා ඒ තමයි අර දෙන්න කුලීරියකට නැගුණ නම් ඔහු ඒකටත් සූදානමින් ඒ කොහොමඕනත් මේ ක්‍රමේ පොඩි අවාසියකුත් තියෙනවා කුලීරත්ත රියදුරාගෙන්නම් සැඟෙන්න්න බෑ යටම හරි කුලීරයේ අංකය අපට බලාගන්න බැරිවීම හරි අවාසනාවක් මගේ හිතවත් හොත්සෙන් මගේ අතිෙන් අතපසුවෙන් වුණු බව ඇත්තයි ඒ වුනත් ත්‍රීයේ අංකේ බලාගැනීම මට අතපසුවනා කියලා ඔබ හිතනවද. අපට ඕමනා කරන්නේ අංක දෙදා සත්්‍යය හතර කුලි රතරිය දුරා නමුත් මේ වෙලාවේ නම් ඒකෙන් ප්‍රයෝජනයක් නෑ. ඔබට මීට වඩා වෙනත්යමක් කරන්න ඇැකියවක් තිබුණද කියා මටනං හිතාගන්න අමාරුයි. මෙහෙමයි වොත්සන් ඒ කුලීරිය දැක්ක ගමන් මටකරන්න තිබනේ ආපොහු හැරිලා විරුද්ධ දිශාවට යනේක. එතුකට මට පුලුවන්කම තිබුණා වෙනත් කුලීරියකට නැගී මඳදුරක් කොහු පිටු පසින් ලොහුකඳන්න. එහෙම නැත්තම් මටකරන්න තිබනේ කුලීරියක නැගී ඉක්මනින් නොදොයිෙන් බර්ට් හෝටලේතේ යන්න. ගිහෙන් ඔවුන් එනැතුරු එතන බලාගෙන ඉන්න තිබුණා. එතුකට බැස්කවිල්ලා හෝටලෙට ගියාට පස්සේ මේ පුද්ගලයායන්නේ කොහේටද කියන එක ඔහු පිටු පසිංගිහිම් බලාගන්න තිබුණා නමුත් මගේ කලබලවීමෙන් සතුරා ප්‍රයෝජන ගත්තා. ඉතාක්ෂණිකව එයින් ප්‍රයෝජනගන්න සතුරාට පුදතියත් ක්‍රියාශීලිත්වයත් තිබුණ අපට මොකක්ද වනේ අපි කෞද කියන එක බලාගැනීමට ඔහුට ඉඩෑරියා එපමනක් නොවේ ඔහුත් අපට අහිමිවුණා. අප සෙමින් සමෙන් ගමන් කරමීින් සිටියේ ්‍රීජට් වීදයේ ඉදිරිියයටයි දොස්ත්‍ර මෝටිමර් සහ වූගේ සගයා මේ වන විට තප්‍ර නොපෙනී ගොස් සෑහෙන වෙලාවක් ගතවී තිබුණේ දැංගතිං ඒයාලා පසුපසයාමෙන් ප්‍රයෝජනයක් නෑ හෝම්ස් ගීය එයාලගේ ඔත්තු බැලු එක්කෙනා පැනල ගියා එයා ආයිත් එන්න නෑ අපේ අතේ තිබුණ තුරුම්පු කොළ මොනවද කියලා බලලා තීරණයකට එන්න පුළුවන්න්න විදියට දැන් සෙල්ලම් කරන්න ඕන ුලීරේුන්නු මිනිසුන්ගේ මුහුණෝ ඔබට නිශ්චිතවම මතකද හොත්සන්. මටනම් හොඳට මතකතියෙන්නේ ඔහුගේ රවුල විතරයි. මටත් එච්චරයි. මටනම් හිතෙන්නේ ඒක බොරු රැවුල සියුම් කාරණා හොයලා බල්න්න දක්ෂයකුට මොකටද රැවුලක් කූමනා වෙන්නේ තමන්ගේ මුහුණ හංගා ගැනීමට අපි මේ පැත්තට යමුවොත්සන් මෙසේ කියයමින් හෝම්ස් පිවිසුුණේ පනිවිට බෙදා හැරීමේ කටයුත්තය දෙන ප්‍රාදේශීය කාර්යාලේටයි. එහි කලමනාකරු උණුසුම් ලෙස හෝම්ස් විලිගත්තේය. ආවිල්සන් ඔබට උදව්කිරීමට තරම්මං වාසනාවන්ත වුණු අර පුංචි සිදත්තිය ඔබට තවමත් අමතක වෙලා නැහැවගේ. නැහැමහත්තය ඇත්තෙම්ම මට ඒක කොහොමටවත් අමතක වෙන්නෙ නෑ ඔබ මගේ කීවර්ත්තිනාමය ආරක්‍ෂා කරලා දුන්නා. ඒමගින් මගේ ජීවිතය බේරා දුන්නක් කියන්නත් පුළුවනි. ඒෙම කිව්වොත් ඒක අතිශෝක්තියෙන් කිවූ කියමනක් වෙනෝමිත්‍රිය. නෙමෙයි ඔබේ සේවගළමයි අතර කොළු ගැටේ කිතියනේද කාට් රයිට් කියලා අපි අර පරීක්ෂණයේ යෙදෙති දක්ෂලෙස වැඩකල්ලමයා ඔවු මහත්්‍යයා ඔහු තවමත් අපපලඟ ඉන්නවා. ඔබට පුළුවන්ද සීනුව නාදකොට ඔහු කැඳවන්න. ස්තුතියි, මංකැමති මේේ පවුම් පහේ නෝට්ටුව සිලිමේ කාසිවලට මාරු කරගන්ටත්. කළමනාකරුගේ කැඳවීමට පිළිතුරු ලෙස පැමිණි? අවුරුදු දහාතරක පමණ ගැටවරේකි බුද්ධිමත් පෙනුමක් තිබූ ඔහු මේ සුප්‍රකට රහස් පරිීක්ෂකයක් දෙස නැත්‍යොමු කළේ ගෞරවේනි මට හෝටල් නාමාාවලිය දෙන්න හෝම්ස් කළමනාකරුගෙන් ඉල්ලිය ස්තුූතියි කාට්‍රයිට් මේතියෙන්නේ චරිින් කොෝස්ට් අවට හෝටල් විසිතුනක නම් ඔබට පෙනෙනවා නේද ඕුමහත්්‍යයා ඔබ මේ සෑම එකකටමේ ආයුතුයි ඕ මහත්්‍යයා මෙන්න මෙතනතියෙනවා සිලින් විසිතුනක් වැඩේ පටන්ගන්න ඕන ඇම හෝටලේකම එලියෙඉන්න සේවකයාට කතා කිරීමෙන් ඉස්රවෙලා ඔහුට දෙන්න සිලිම ඕ මහත්්‍යයා ඔබො හුට කියන්න ඕන මෙන්න මෙහෙම දෙයක් යවීමට තිබුණු ඉතාම වැදගත් විදුලි පනිවිටයක් නැතිවෙලා කියන්න ඔබේක හොයන බවත් ඒනිසා ඊයේ හෝටලේ කාම්බරවලින් ඉවත් කළ කඩදා සි සහිතකුණු කූඩය බැලීමට ඕමනා බවත් කියන්න ඔබට තේරුනාාද ඕ මහත්්‍යයා නමුත් ඔබ ඇත්තවශයෙන්ම හොයන්නේ වෙනත්තයක් ඔබ ඇත්තේම හොයන්නේ ඊයේ ටයිම්ස් පත්තරේ මැඳපිට්ටුව ඒකේ තැනින්තන කතුරකින් කැපීම නිසා ඇතිවුණු සිදුරු තියෙනවා මෙන්න තියෙනවාඒ ටයිම්ස් පැත්තරේ මැදපිටුව ඔබට ඒක පහස්සවුවෙන් හඳුනාගන්න පුළුවනි එහෙම නේද ඔවු මහත්තයා ඒ හැම හෝටලේකදීම පිටතින්න සේවකයා ඔබයවාවි හෝටලේ ඇතුළේ ශාලාව බාර සේවකයා ළඟට ඔබොහට සිලිමක් තිිය යුතුයි. මෙන්නේ සඳහා සිලිම් විසි තුනක් මෙතන තියෙනවා. හෝටල් විසිතුනෙන් විසේකකදී පමණ ඔබට හන ලැබෙන්න්නේ මෙහෙම දෙයක්. ඊයේ දවසේ කුණු කූඩවල තිබුණු කඩදාසි සියල්ල පුළුස්සා දමා ඇති බව හෝ ඉවත ගෙනගොස් ඇති බව. බොහෝවිට හෝටල් තුනක විත්‍ර ඔබට පෙන්න්නවි ඉවතදැමු කඩදාසි ගොඩක්. ටයිම්ස් පුවත්තේ ැපූ පිටුව බෙනවද කියලා ඔබේ කඩදාසිකොඩේ සෙවිය යුතුයි ඒක හමුවීමට තියෙන්නේ සුළු ඉඩකඩක් පමණයි හදිසිය වුවමනාව නොත් ගන්න මෙතන අමතර සිලින් දහයක් තියනවා. ඔබේ රාජකාරීෙන් ලබුණු ප්‍රතිඵල මොනවද කියලා මට විදුලිපූතකින් දන්නවා එවන්න අද හැන්දාවට කලින්. ඉතින් ඕත්සැන් දැන් අපට ඉතිරි වෙලා තියෙන්නේ අංක දෙෙදාසත්්‍යය හත්තර අරන කුලීරයේ රියදුරා කෞද්ද කියලා හඳුනා ගැනීම පමණයි. ඒකටප කළ යුත්තේ විදුලිපුවතක් යැවීම. ඊට පස්සේ අපි අමු බෝන්ඩ් වීදියට. හෝටලේටයාමට සුදුසුවෙලා වෙන තුරු අපි කලාගාරවල ප්‍රදර්ශනයට තබා ඇති චිත්‍ර නරපමු. ශලකෝම් සතුවතිබූ එක විශේෂ හැකියාවක් ගැන මාමෙහිදී සඳහන් කළ යුතුය. ඒ තමා අවශ්‍යවුණු විට්ටක. තම සිතේ ඇති සියලු කරුණු කාරණා සහ ප්‍රශ්න අමතක කර දමා සිත මුළුමනින්ම වෙනත් පැත්තකට යොමුකිරීමට තිබූ හැකියාවයි. අප හෝටලේටයාමට පෙර කලාගාරයේ ගත කළ පැෑතිකක කාලේ ඔහෝ කලා කෘතිවෙත යොමු කළේය ඔහු කතා කලානම් මේ සෑම දෙයක්ම නූතන බෙල්ජියන් චිත්‍ර සිිල්පීන්ගේ කලා කෞශල්ලයන් ගැනයි අප කලාගාරයෙන් පිට වී නොදැන්බර්ඩ් හෝටලේට එනැතුරුත් ඔහුගේ මාර්තුකාව එයම විය ස හෙන්න්රිි බැස්කවිල් ඔබ බලාපොරොත්තුවෙන් උඩු මහල්ලේ ඉන්නවා. හෝටලේ ලිපිකරුකේවේ අප පිළිගනිමිනි ඔබා වහාම උඩට කැඳවාගෙන එන්න කියලා ඔහු මට නියම කලා මංකැමති මේ හෝටලේ අමුත්තන්ගේ නාමලේකනේ මදකට බලන්න. හෝම්ස්කීය ඒ ගැන ඔබේ විරුද්ධත්වයක් තියෙනවද. නෑ ඒක ප්‍රශ්නයක් නෑ බැස්කවිල් නමෙන් පසු අමුත්තන් දෙදෙනකු හෝටලේ ලැගුම්ගෙන ඇති බැව් අපි දුට්වවෙමෝ. ඉන් එක්නාාමයක් වූවේ නිියවකාසල් හි තිෝෆිලස් ජොන්සන් මහත්තා සහ පෞුලය. අනෙක් නම වූයේ ඕල්ටන් හි හයිලොච් මැඳදුරේ ඕල්ඩ මෝ මහත්මිය සහ සේවිකාව යන්නය. මේනම්මං අඳරෙන ජොන්සන් මහත්‍ය වෙන්න ඕන හෝම්ස්කිීවේ හෝටල් සේවකයා දෙසට හැරමිනිි එයා නීතිී ්ඥයෙක් නේද. කොඩ පැසුනු ඇවිදිනකොට කොරගහන නෑ මහත්්‍යයා මෙයා ගල්ලගුරු ආකර හිමියෙක් හරි ක්‍රියාශීලී ඔබට වඩා වයිසින් වැඩිනෑ ඔහුගේ ෘත්තිය ගැන ඔබට වැරදිලා නෑ කියලා විශ්වාසද වැරදීමක් නෑ මේ මහත්්‍යයා ඔවරුදු ගණනාවක ඉදලා ලගුම්ගන්නේ මේ හෝටලි අපි ඔහු හොඳට අඳුරනවා ආ ඒ අත්්‍යහෙමද මේ ඕල්ඩ මෝ මහත්මිය මට අහල පුරුදු නමක් වගේ මෙහෙම විමසන එක ගැන සමවෙෙන්න්න එක යාළුවෙක් කමුවෙන්න ආවම හුඟවෙලාවට තවත්යාලුවන් හමුුවෙනවා මහත්්‍යයා ඇය මදක් කාබාධිත තත්ත්වේ ඉන්න කෙනෙක් ඇගේ සැමියයා කලක් ග්ලොෆස්ටර් නඟගරේ නගරාධිපති වෙලා හිතියයා ඇල් අන්ඩනේටාවම හැමවිටම එන්නේ අප ළඟට තමයි ඔබට බොහොම ස්තුූතියි මං මේ අදුරන තැනත්තිය නෙමෙයි හෝම්ස් කීවේ සේවකයාටය ඊලඟට අපේ උඩු මහලටයාම සඳහා තරප්පු පෙල නැගීමට පටන්ගත්තෙමු. වසන් ඒ ප්‍රශ්නවලින් අපට ඉතාම වැදගත් කාරණාවක් හොයාගන්න පුළුවන් වුුණා. අපේ මිත්‍රයාගැෙන උනන්දුවක් දක්වන උදවිය මේ හෝටලයේ නවතැන්ගෙන නෑ. ඒක දැම් පැහැදිලි ඒන් අපට තවත් වැදගත් කරුණක් දකින්න ලැබෙනවා ඕනට අපේ මිත්‍රියයාගැෙන ඔත්තු බලන්න. හු ගැ ෝදිසියෙන්න වමනා බව ඇත්තයි ඒත් තමන්ගේ මුහුණු සර්හෙන්ද්‍රී දැකගන්නවාටවත් ඕවුන් කැමති නෑ ඒක අප් අපට වැදගත් කාරණයක් කෙලි කරනවා මොකක්දේ වැදගත් කාරණය ඒකෙන් හෙලිවෙන්නේද ඔහෝ මගේ හිතවත් මිත්‍රයා ඇයි මොකක්ද ඇතිවෙලා තියෙන ප්‍රශ්නේ අප තරප්පු පෙළේ මුදනටා වහාම අපට හමූයේ සර් හෙන්්‍රි පැස්කවිල්ලිය දූවිලි තැවරුණු පරන සපත්තුව කොහුගේ අතේ තිබූ අතර ඔහුගේ මුහුණ කෝපයෙන් රතුවී තිබුණේ කොතරම් කෝපා විෂ්ඨව සිටියාදයත් සර්හෙන්න්ද්‍රට අප දුටුවහාම කතා කර ගැනීමට පවා නොහැකි විය එසේ කිරීමට හැකිවවද ඔහු කතා කළේ උදේවරුවය අපට අසන්නට ලැබුණු ඉංග්‍රීසි වලට වඩා ඇමරිකානු උච්චාරණයක් සහිත ඉංග්‍රීසි බස්සිනේ. මේ හෝටලයාය මාව විහිලුවකට අරගෙන වගේ හු කියීවේ උත්හඳිනේ උඒ වට තෝරගෙන තියෙන්නේ වැරදි මිනිහ කියන එක උන්ට තේරේවී. මගේ නැතිවුණු සපත්තුව හොයා දෙන්න ඒ අකාට බැරිවුුණොත් මං මේක ලේසිෙන් අරනෙන විහිලු කරනවා නම් ඒකඩත් මං ඔට්ටුයි ඒත් මේසරේ ඔුම් විහිළුවේ සීමාව ඉක්මවල ගිහින්. තවමත් හොයන්නේ ඔබේ සපත්තුවද ඔවු මහත්තය මේසැරේ නම් ඒක කොහොම හරි හොයාගන්නවා ඒවනාට ඔබ නැතිවුනාා කියලා කිව්වේ දුඹරුපාට අලුත් සපත්තුවක් නේද ඒ වෙලාවේ එහෙම තමයි නමුත් මේසරේ නැතිවෙලා තියෙන්නේ කළුපාට පරෙන සපත්තුවා මොනවා ඔබ අදහස් කරන්නේ? මං අදහස් කලේ ඒක තමයි මේ ලෝකෙටම මට තියෙන සපත්තුකුට්ටම් තුනයි දුබරුපාට අලුත්කුට්ටම කළුපාට පරනකුට්ටම සහ මං මේදැන් දමාගෙන ඉන්න එක ඊරෑ මොන්මගේ දුඹරු සපත්තුවක් ගත්තා අද කළු සපත්තුව කොරෙන් අරගෙන. තමුසටේක හම්බ වනාද තු වෙලාවගේ බලාගෙන ඉන්න නැතුව කතා කරනවා. ජයමංජාතික වේටර් කොරවා එතනට පැමිණයේ කැළැඹුණු මුහුණකිනේ නැහැම හත්යා මං හෝටලේ හැමතැනකම හොල්ල බැලුවා නමුත් නැතිවුුණු සපත්තුව ගැන කිසිම ආරංචිියයක් නෑ හරි අද ඉර බහින්න කලින් මගේ නැතුුණු සපත්තුව මට ඕන එහෙම නැතිවුුණොත් වහාමමං මේ හෝටලෙෙන් අස්වෙලා යනවා ඒ බව මං කියන්නම්කෝ කල්මනාකරුට ඒ කහොම හරි හම්බවේවේ. ඔබට ටිකක් ඉවසන්න පුළුවන්නම්. ඒක හොයා දෙෙන බවට මං පොරොන්දු වෙනවා ඕ! ඒක හොයාදිය යුතු බව තමුසේ හොඳටම මතක තියාගන්නවා. මේ හොර ගුහාාවෙන් මගෙන් හොරකම් කරගෙන යන්න ලැබෙන්න එච්චරයි. ඉතින් හෝම්ස් මහත්තයා මේ වගේ සුළු දෙයක් ගැන ඔබට කරදර කරන්න සිදුවීම ගැන මට කණගාටුවයි. මටඩම් හිෙතෙන්නේ එහෙම කරදරවෙන එක වටිනාකමක් තියෙනවා කියලයි. හෝම්ස් පිළිතුරු තුන්නේ. ඒ කියන්නේ මේක බොහොම බැරැරුම් දෙයක් හැටියට ඔබ සලකනවද සහෙන්ද්‍රි විමසීය. ඒ සිදූුණුදේ කොහොම වනා කියලද සර්හෙන්ද්‍රි පැහැදිලි කරන්නේ. මං ඒක පැහැදිලි කරන්න උත්සාහ ගන්නෙ නෑ. නමුත් මට හිතෙන්නේ මට ජීවිතේයටම මුහුණපාන්න වෙලා තියන ඉතාම පුදුමාකාර වගේම පිස්සු විකාරම සිද්ධ තමයි මේ බලාගෙන ගියාම ඉතාම පුදුමාකාර තමයි. කෝම්ස්කීවේ කල්පනාකාරයේ වෙමිණේ. ෝ හත්යා ඔබු කොහොමද මේක තේරුම් කරන්නේ සර්හෙෙන්ද්‍රි විමසීය මේක හරිහැටි තේරනව කියලා මටත් කියන්න අමාරුයි සර් හෙන්ද්‍රී ඔබේ මේ කාරණය ඉතාම සංකීර්ණය එකක් ඔබේ මහප්පාමියගේිය ආකාරයත් මේකට එකතු කරලා ගත්තොත් මේ අවුල වඩාත් සංකීර්ණ වෙනවා මගේ අවධානයට ලක්කුණු ඉතාමත් ගැටලු සහගතූුණු පරීක්ෂණ පන්සීය හරගෙන බලමුු. එයින් නික්වත් මේ තරම් ගැඹුරට විහිදීගියාද කියලා මට හිතාගන්න අමාරයි ඒ වුනත් ප්‍රයෝජනවත් නූල් පොටවල් කීපයක් අපේ අත්තොලට අහුවෙලයි තියෙන්න්නේ එයින් නික්වත් අප සොයායාන සත්‍යයට අපව යොමුකරාව සමහරවිට වැරදිපොටක් පස්සේ ගිහින් අපේ කාලේ නාස්ති වෙන්නත් ඉඩ තියෙනවා ඒත් ඒ පොටකින් ඉක්මණින් බැරිවුුණොත් පහුවෙලා හරි අපි නියම තැනට ළඟා වෙනවා දිවාබෝජන සග්‍රහය ප්‍රීතිමත් එකක් විය අප එකට එක්කල කරුණ ගැන එහිදී කතාබහක් නොවූ තරම්ය. බෝජනෙන් පසු ස්ර්හෙන්ද්‍රරිිගේ පෞද්ගලික විසිත්්තකාම්්‍රේ අපි අසුන් ගත්තෙමු. තරුණෑ කටේතු කිරීමට බලාපොරොත්වන ආකාරය ගැන ඔහුගෙන් හෝම්ස් විමසීමක් කළේ ඒ මොහොතේදීය මං යනවා බැස්කවිල් මන්දිිරේ පදිංචියයට සර් හෙන්ද්‍රරිකීය ඒ කවදටද මේ සත්‍යන්තයේ. දින් කල්පනා කරල බැලුවම මංහිතන්නේ ඔබේ තීරණය බුද්ධමත්තෙකක් හෝම්ස්කීය. කවරුන් හෝ ඔත්තු සොයමින් ඔබේ පිටු පසින්ම ඇවිදිෙනනවා. ඒ බවට මට සෑහිෙන්න්න ශාක්ෂි තියෙනවා. මේ දැවන්ත නගරේ මිලියන ගණනක සෙනගක් ඇැවසෙනවා. ඔබ ගැන්න හොයන මිනිස්සු කෞද ඔවුන්ගේ අරමුණු මොනුවද කියලා හඳුනා ගැනීම ඉතා අසීරු කටයුත්තක්. එහෙම වෙන්නේ ඕන්නර මිලියන ගණනක සෙනග සමග, ව ඔවුන්ගේ අරමුණු දුෘෂ්ට ඒවානම් දුෘෂ්ට ක්‍රියාවක යෙදේ නොවු උත්සහ කලාවි. එහෙම දෙයක් වලක්වන්නත් අපට ශක්තියක් නෑ. මෝටිමර් මහත්තයා ඔබ දෙදිෙන අදූදේ අපේ නිවසට ගිහින් ආපහු මේ හෝටලේට ආවනේ ඒ වෙලාවේ කවුරුන් හෝ ඔබ පිටු පසිංආවා. දොස්තර මෝටිමර් තඳින්ම තිගැස්සුනේය පිටුපසිංහාව කෞද. අවාසනාවකට වගේ ඒ කාරණාවනම් මට කියන්න අමාරුයි. ඔබගේ අසල්වාසින් සහ ඩාට්මුවර් ප්‍රදේශයේ දන්නාආදුරන අය අත්තර කළුරැවුලක් වැැවුණු කෙනෙක් ඉන්නවද. නැහැ. ඔහොම ඉන්න බලන්න ආඕෝ! ඉන්නවනේනම් සර් චාල්ස්කය ප්‍රධාන ගෘහසේවකයා බැරිමෝ ඔහු මුහුණපුර සම්පූර්ණ කළුරැවලක් වැැවූ කෙනෙක්. හොඳයි බැරිමෝ ඉන්න කොහෙද. ඔහු තමයි බැස්කවිල් මන්දිරේ බාරවෙ ඉන්නේ ඔහු ඇත්තටම එහේ ඉන්නවද. එහෙමනැත්තත් මේක් මොතේ ලන්ඩනේත ඇවිත්ත කියන එක අපි සැකහැර දැනගන්න ඕන හෝම්ස්කීය ගෝමදේක දැනගන්නේ. මට විදුලිපුවත්පත් පෝරමයක් දෙන්න. අපි ඔහුට විදුලිපුවතක් යාවමු මෙහෙම කියලා සර්හෙන්ද්‍රි වෙනුවෙන් හම දෙයක්ම සූදානම්ද. ඒ ඇති ඊලංට ඒකේ ලිපිනේ අපි සඳහන් කරමු බැරිමෝ මහතා බැස්කවිල් මන්දිිරය. එහෙට ළඟම තියෙන තැපල්කාන්තරෝ මොකක්ද ග්‍රම් Planන් බොහොම හොඳයි දෙවැනි විදුලිපුවත අපි අවම ග්‍රිම්පන් තැපැල් හරපාර ස්ථානාධි පතිතුමාට. ඒකේ අපි මෙහෙම ලියමුෝ. බැරිමෝ නමට වූ විදුලි පුවත්පත ඔහුගේ අත්තටම භාරදිිය යුතුයි. ඔහු නොසිටේ නම් ඒ බවවහාම මෙම ලිපිනේට දන්වායි වන්න. සර් හෙන්න්්‍රි බස්කවිල් නොදැන් බෝඩ් හෝටලය ඒකෙන් අපට පුළුවනි හැන්දෑ වෙන්න කලින් දැනගන්න බැරිමෝ දෙවන්ශේල් හිී ගුට නියමිතස්ථානේ ඉන්නවාද නැද්ද යන්න ඕ! ඒක හරි සර්හෙන්ද්‍රි කියය ඒනෙමේ මෝටිමර් මහත්යා කෞද මේ බැරිමෝ කලින් බැස්කවිල් මැදුරේ සිටි ප්‍රධාන සේවකයා මෙයගිහින් ඔහුගේ පුතා තමමා ජෝන් බැරිමෝ ඔවුන් තමා පරම්පරා හතරක් තිස්සේ මන්දිරේ කටයුතු බලා කියා ගන්නේ ප්‍රදේශය ඉන්න අනික් ඕෝනෑම යුවලක් වගේ මා දන්නා තරමින් බැරිමෝ යුවලත් වැදගත් අය ඒවගේම මෙහෙම දෙෙකුත් තියෙනවා බැස්කවිල් කියය මන්දිරේ ස්ථීර පදිංචියට එන පවුලේ කවුරුන් හෝ නැත්තම් ඒකෙන් වාසියත් බැරිමෝලටයි. කළයුතු වැඩරාජකාරිත් නැහැ සැපසේ ජීවත් වෙන්න හොඳ සුකෝපබෝගී නිවසකුත් තියෙනවා. එහෙම නේද. ඕ! ඒක ඇත්තයි. සර්චාස්ගේ අන්තිම කැමිති පත්‍රයෙන් බැරිමෝට වාසියක් සැලසුනාද බරිමෝට සහ හුගේ බිරිඳට පවුන් පන්සිය බැගින් ලැබනාා ඕවන් කලින් දැනගෙන හිටියද මේ වගේ බූදලයක් කෝන්ට හිමිවෙන බව. ඕ තමන්ගේ අන්තිම කැමිති පත්‍රයෙන් කෙරෙන ප්‍රධානයන් ගැන කතාබහ කරන්න සර් චාර්ස් ලොකු කැමැත්තක් දැක්කුවා ඒ කාරණාව වැදගත්. සර්චාර්ස්ගේ අන්තිම කැමිති පත්‍රයේ මුදල් පරිත්‍යයාග හිමියුණු අය ගැන සැකයක් හිතන්න එපා දොස්තර මෝටිමර් කියය. ඒමකද ඒ බූදලයෙන් මටත් පවුන් දාහක් හිමියුුණා. හැබැට තවත්කාටද ඒවගේ ලැබනே. පුද්ගලින් රැසකට සුළுසුළු මුදල් ප්‍රමාණ හිමියුණා. පු්ඥායතන රැසකටත් ඒවගේ මුදල් வெෙන්කෙරුණා. ඉතිරිසිල්ලම ස හෙන්න්්‍රට. ඒමුදල குොපමනද. පව හත්ලක්ෂ හතුලිස් දහසක් පමණ. ඒතරම් විශාලමුදලක් මේකාරණයට අදාල බව මන් දැනගෙන හිටියනෑ. හෝම්ස් කියීවේ මවිතේ පල කිරීමට ඇහිබැම ඉහලට එසවෙத்தීය. சචார். විශාල ධනවෙතකු බව ප්‍රසිද්ධව වී තිබුණා මෝටිමර් කියීය නමුත් ඔහුගේ සුරකුම් පත්වල වටිනාකම ගනම්බැලූ පසුවයි දැනගත්තේ ඔහු කොයිතරම් දනවදද කියා. මුළු පූදලේම සම්පූර්ණ වටිනාකම රත්රන් පවුන් මිලියනේකට කිට්ටුයි. අනේ හැබෑට ඒක කෙනෙකු බයානක සෙල්ලමකට යෙදන්න පොළඹවන තරම් අති විශාල මුදලක් දොස්තර මෝටිමර් මට තිබෙනවා තවත්ික ප්‍රශ්යක. මේ තඩ්නමිත්‍රයාට හදිස්සියේ යම් කරදරයක් වුණොත් මට සමාවෙන්න. මේ වගේ ඉතා අප්‍රසන්න උපකල්පනයක් ඉදිරිපත් කිරීම ගැන. එහෙමවනොත් මේ බූදලය උරුමුවන්නේ කාටද. සර් චාල්ස්ගේ අනෙක් බාල සොයුරා ජෝජ් බැස්කවිල් අවිවාකව මියගයානේ ඒනිසා බූදලය ඩෙස්මැල්ලාට උරුම වේවි ඔවුන් බැස්කවිල් පවුලේ දුර ඥාතින් ඥාති සොහොයුරන් ජන්ස් ඩෙස්ටමන්. වෙෙටමෝල්ඩ හි පදිංචි වයස්ගත දේවගැති තුමෙක් ඔබට ස්තුූතියි මේවා බොහොම සිත්ඇදගන්නා සුළු තොරතුරු ඔබට ජෙම්ස් ඩෙස්මන්් දේවගැති තුමා හමු වී තියෙනවද ඕ! වරක්කොහු සර්චාල් සමුවෙන්න්නවා ඔහු සාන්තුවරයෙකුගේ ජීවිතේ ගත කරන ගෞරුවනීය පෙනුමක් ඇැති කෙනෙක් සර්චාර්ස් කළ පරිත්‍යයාගය දේවගතිතුමා ප්‍රතික්‍ෂේප කළා අන්තිමේදී ඒ පිළිගන්නාමෙන් ඔහුට සර්චාල්ස් පල කලා තුකට මේ පවුන් ලක්ෂ ගණනක බදලේ හිමිකරුවා වෙන්නේ මේ චාම් ජීවිතයක් ප්‍රිය කරන තැනත්තාද. ඕ! ඔහුඒකේ උරුමක්කාරයා වෙන්නේ ඥාතිත්වය අනුව වෙනත් කෙනෙකු නොමති නිසා නමුත් වත්මන් උරුමක්කාරයා වන සර්හෙන්ද්‍රීට තමන්ගේ බූදලය තමන්ට කැමති පරිදි හසරුවන්න පුළුවන්. ඔහු තම දේපල වෙනකාටහරි නොලිවුවෝත් කවදා හරි ඒවායේ හිමිකාරයා වෙන්නේ ඩෙස්මන් දේවගති තුමා සර්හෙන්්‍ර ඔබෝබේන්තිම කැමතිපත්‍රය ලියලද මෑ හෝම්ස් මහත්යා ඒකමං කලේනෑ. ඒමකද මට ඒකට වෙලාවක් තිබුණනෑ. කාරණා තිබෙන්නේ මේයා කාරයෙන් බව මට දැනගන්න ලැබුණේයේ කෝමුණත් මමනං හිතන්නේ වංශාධිපති තනතුර සහ බෝදලේ හිමිවන තැනත්තාට මුදලේ පාලනයත් ගිමිවිය යුතුයි. මගේ අසරන මහ්පාගේ අදහස වනෙත් ඒකයි. තුපිටි පවත්තාගෙන යන්න මුදල්නත් තම් අයිතිකාරයක් කොහොමද බස්කවිල්නාමේ ශේෂ්්‍රත්වේ අතත් තත්වයට ගෙනෙන්නේ බොහොම හරි තෞදුරටත් පමානොවි ඩෙවංශරේටයන්න ඔබගත්තු තීරණය හරි මමත්තඒකට මුළු හදිින්ම එකඟ වෙනවා මේ ගැෙන මංඔබෙන් කරන්නේ එක මේක ඉල්ලීමයි ඔබෙහි කොහොමටවත් තනිවමනම් නොයා යුතුයි මාසමග දොස්තර මෝටිමර් යනවා ඒ වුනත් ඔබ ළඟටම වෙලා බලාගෙන ඉන්න දොස්තර මෝටිමර්ට හැකියාවක් නෑ. ඔහු වෛ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු රෝගීෙන් ඉන්නවා. ඔහුගේ නිවස තියෙන්න්නේ ඔබේ නිවසට සැතපුම් ගණනක් කෑතින් කොයිතරම් දැඩි ලෙංගතුකමක් තිබුනත් හදිසිය ඔබේ පිහිට ඒමට ඔහුට පැරිවෙන්න පුළුවනේ සහෙන්ද්‍රී ඔබ කැඳවාගෙනයායුත්තේ හැම තිස්සේම ඔබ ලඟින් ඉන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙ. හෝම්ස් මහත්තයා ඔබට හැකිියාවක් නැත්ද. සමගන්න එහේ තත්ව ඉතාම උග්‍රතට හැරුණොත් නම් මට සිදුවනවා පෞද්ගලිකවම එහේට එන්න නමුත් ඔබට තේරෙනව ඇති මට දීර්ග කාලයක් ලන්ඩනගරයෙන් පිටවෙලා ඉන්න හැකියාවක් නෑ. මගේ උපදේශක රහස්පරීක්ෂක සේවය නිසා රටේ හැමදිහාාවකින්ම අනුග්‍රාහකයන් නොකඩවා මාවෙතේෙනවා. රහස්සෙලි කරන බවට තාජනය කරමින් කපං ඉල්ලැන්නේෙක් ේදවස්සල ක්‍රියාත්මක වෙලා ඔහ දැන් බයකරගෙන ඉන්නේ එංගලන්තේතාම ගෞරවනීය කෙනෙක් එතුමාට අප කීවිතියක් ගෙනන්න පුළුවන් හුට පටයක් නවත්තන්න පුළුවන් මට විතරයි. ඩட்மුවර්වෙතයාම මට කළ නොහැකිදයක් පව ඔබට තේරෙනවනේද. மாසමග කැඳවාගෙනයාමට කෙනෙක් යෝජනා කරන්න ඔබට පුළුවන්ද. හෝம்ස් තමාත මගේ අතමත තැබීය. කරදර හිරිහරතියන වෙලාக்கு ඔබේ ලඟිඟඉන්න මීට වඩා හොඳ කෙනෙක් නෑ හෝම්ස්කීය ඒ මගේ මිත්‍රයා ඔබ සමග යන්න කැමතිනම්. වෙන කිසිම කෙනෙකුට බෑ මංවගේ විශ්වාසෙන් ඒ කාරණය කියන්න. මේ යෝජනාවෙන් මම අතිශයෙන් පුදුමයට පත් වූයමි එහෙත් මා ඊට පිළිතුරක් දීමට පෙර සර්හෙන්ද්‍රි මගේ අත අල්ලා ග්‍රහණය කරගත්තේ හර්දයාංගම අයුරනිි ඒකනං ඉතාම කරුණාවන්ත කටයුත්තක් දොස්තරවොටසන් ඔහු කියීය. ඔබ මාගෙන හොඳින් දන්නවා. මේ ප්‍රශ්නය ගැනත් මන්තරමටම කාරණා ඔබදන්නවා. මේවෙලාවේ මාසමග බස්කවිල් මැදුරට ඇවිත් මට පිහිටවුනොත් ඒකමං කවදාවත් අමතක කරන්න නෑ. වික්‍රමංවිත කටේතුවල එදීමට මම කවදත් කැමැත්තක් දැක්වීමේ. මා වර්ණනාකරමින් හෝම්ස් කළ ප්‍රකාශය නිසා මගේ සිතේ ඇතිවුණේ සතුටකි. ඔහුගේ සාකාර්යාලස සර් හෙන්ද්‍රී මා පිළිගත්තේ, මොහොතකිනේ ඒ නිසා මගේ සිතේ ඇතිවති බූ සත්තුට දෙගුණ විය ඔබ සමගේ නඒක මට සන්තෝෂයක් මම කීවෙමි මගේ කාලය ප්‍රයෝජනවත්්‍යදියට ගත කරන්න මීට වඩා හොඳ ක්‍රමයක් නෑ ඒ වගේ මයි හැම දෙයක්ම ඔබ ඉතා සැලකිල්ලෙෙන් මට වාර්තා කරන්න ඕන හෝම්ස්කීය අර්බුධකාරය තත්ත්ව ඇතිවෙන බව නිසකයි ඒම වෙලාවකදී ඔබ කටයුතු කරන්න ඕන කොහොමද කියලා මං කියල දෙන්නම් සෙනසුරාදා වෙතිේ හැමඳයක්ම සූදානම්ව තියේවි කියලා මං විශ්වාස කරනවා. ඒ විදිිය ඔබට හොඳයිද දොස්තරවොටසන් සර්හෙන්රි විමසීය. හොඳටම හොඳයි. පැඩින්න්ටන්වලින් දුම්රියක් පිටත්වෙන්න නියමිතයි සෙනසුරාදව්දේ දහාය හමාට. යම්කිසි වෙනසක් දැනුම් නොදුන්නොත් එහෙනං අපි හමුවෙමු එදාට. පිටවයාමට සූදාන මෙෙන් අපි අසුන්වලින් නැගිට්ටෙමෝ බැස්කවිල්, එක් අරම කෑගැසුවේ ජයග්‍රාහි හඬකිනි කාම්්‍රිය මුල්ලක තිබූ කැබිනැට්ටුවක් කැටින් ඔහු අතටගත්තේ දුඹරු පැහැති සපත්තුවකි මගේ නැතිවුණු සපත්තුව. ඔහුට කෑගැසුනේ අපේ අනෙක් ප්‍රශ්න හැමක්මත් මේ වගේ පහසුවෙන් විසදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හෝම්ස්ගීය මේක හරි පුදුමාකාර දෙයක් දොස්තර මෝටිමල් කියය. කෑමට කලින් මං මේ කාම්බරේ අස්සක් මුල්ලක් නෑර සෝදිසි කල්ල බැලවා මමත් එහෙමයි කාම්බරේ හැමාගලක්ම මගේ සෝදිසයට ලක්වුණා බැස්කවිල් කියය ඒ වෙලාවේ මේ සපත්තුව තිබුණේ නෑ එහෙමනම් වෙන්න ඇත්ති මේක අපි දවල් කෑමගන්න අතරේ සේවගලමයා රහසේම මේක ගෙනත් තමලා මේවෙලාවේ ජර්මන්ජාතික හෝටල් සේවකයක් හැඳවා ප්‍රශ්න කරන්න ලදී ඔහු කියීවේ තමා මේ ගැෙන කිසිවක් ොදන්නා බවයි වෙනත් සොයා බැලිම් කීපයක් කළද එයින්ද පලක් නොවිනි අපහමුවට එකක් පිට එකක් පැමිණි කුඩා අබිරහස් රැසකි අපට පෙනීගිය ඒවාද කිසිදු විසඳමක් නොමැති ඒවා ලෙසයි ැන් එම අබිරහස් වලට තවත් එකක් එකතු වී ඇත සර්චාස්ගේ මරණය පසකින් තැබුවද අනෙක් සිදුවීම් සියල්ල සිදුවූයේ දින දෙකක කාලයක් තුலைයි ුවත්පතෙන් කොටස්කපා සකස්කර තිබූ ලියුම අශ්වකරත්තයෙන් පැමිණ ඔත්තු බැලූ කලෝ රවුල් කාරයා දුම්රු පැහැති අලුත් සපත්තුවක් නැතිවීම පරණ කළු සපත්තුව නැතිවීම දුඹරු සපත්තුව කාම්්‍රය තුළින් යළි හමුවීම මේ අතර වෙයි අප කුලීරියක නැගී ආපහෝ බේකර්වේදය බලා පිටත්වී ගියමු. හෝම්ස් නලල රැලිකරගෙන ගැඹුරු කල්පනාවක වැතී සිටියේය. මේ අත්භූත සිදුවීීම සියල්ල එකට ගැලපිය හැකි තනි විසඳුමක් තිබේද එවැන්නක් සෙවීමට මාමෙන්ම ඔහුද උත්සහ දැරූ බැව් මමතේරුම් ගතිමි එදා මුළු සැන්දෑකාලේ පුරාම හෝම් ස් පයි්ප உරමින් කල්පනාවක වෙලී සිටියය ප්‍රාත්‍රිය ආහාරයට ස්වල්පවෙලාවකට පෙර විදුළු පුවත් දෙකක් අපවෙත ලැබුණේ පළමුුවන්නේ සඳහන් වූයේ බැරිමෝ බැස්කවිල් මන්දිිරේ සිටින බව මේදැන් අහන්න ලැබුණ විල් හෝටල් විසි තුනකටම ගොස් පරික්ෂා කළෙමි කපන ලද ටයිම්ස් පතරේ පිටු නොලැබුණු බව දක්වන්නේ කනගාටුවෙන කාරයිට් ඔන්න මං අල්ලාගෙන හිටි දෙපොටක්ම කැඩුනවොත්සන් තමන්ගන්නා හැම පියවරක්ම අසාර්ථක වෙන පරීක්ෂණයක් තරම් සිත් අදගන්නා වෙනත්තිකක්නෑ. වෙනත් මොනුව හරි හෝඩුවාවන් තියෙනවද කියලා අපි හොයල බලන්න ඕන. ඔත්තු ැලූ මිනිහා ගෙනැගිය කුලීරයේ රියදුරා තවමත් අපට ඉත්‍රිවෙලා ඉන්නවා. ඔබ හරි! ඔහුගේ නම සහලිපිනය අපට දැනුම් දෙන්න කියා මා කුලීරත ලියාපදිංචි කිරීමේ කාර්යාලයට විදුලි පූතක් එැව්වා. මේන්නේ මගේ ඉල්ලීමට පිළිතුරක් නම් පුදුම වෙන්න දෙයක් නෑ. විවෘතෝූ දොරෙන් පැමිණේ පිළිතුරකට වඩා සතුරුදායක ප්‍රතිචාරයකි. රළු පෙනුමක් තිබූ ඔහු අපට අවශ්‍යව තිබූ පුද්ගලයාය අපේ ප්‍රධානකාරයාලෙන් මට දැනුන්දීමක් කරලා තිබුණා ඔහු කියය මේ ලිපිනේන්න මහත්්‍යයා මගේ අංකත් දෙදා සත්්‍යය හතර කුලේරිය ගැන පෙමසීමක් කලා කියලා මහත්්‍යයා වං අවුරුදදු හතරක් කුලීරතේලවලා තියෙනවා කිසිමදවසක මට විරුද්ධෝ පැමිණෙල්ලක් නෑ මං මේ මූලස්ථානය ඉඳල කෙලින්මාාවේ ඔහේ හම්බවෙන්න මට විරුද්ධව කියන්න තියන්නේෙ මොනවද. ඒමගේ මූනට කියන්න. මගේ හිතවත් මිත්‍රයා හෝම්ස් ගීය ඔහෙට විරුද්ධව කිව හැකි මේ ලෝකයේ දෙයක් මට නෑ. අනික් අතට මං මේ අහන ප්‍රශ්නවලට පැහැදිලිව පිළිතුරු දෙනවා නම් ඔහේට තැගි ලබෙනවා පවුම් භාගයක් මට අද සරුසාරවත් අවසක් කුණා මං අතින් කිසිම වැරද්දක් වුණේන ුලේරත රියදුරා කේවේ මුහුණට සිනාවක් නගා ගනිමිනිේ මොනොද මහත්්‍යයා ඔබට දැනගන්නුවමන මුොලිමමට කියන්න ඔබේ නම සහලිපිනෑ ඒ පසුව දිනක වුවමනව්නුත් ඔබ හමුවීම සඳහා ජෝන් ලේටන් තුන පර්ට්වේදය බෝරෝ මංකුලීරිය නවත්තාගෙනෙඉන්නේ වෝටලු දුම්රිය පළස්සල ශිප්ලින්ගේ රථගාලේ ශෝලකෝම් සෙමකරුණ සටහන් කර ගත්තේය හොඳයි ක්ලේටන් දැන් මට මේටික කියන්න අදූදේ දහයට ඔබ කුලීරියෙන් එක මහත්තේ ක්‍රැගෙනවා ඊළඟට මේගේ දිහා සෝදිසියන් බලාගෙන ඉඳලා පසු මහත්තරු දෙන්නේෙක් පසු පස රීජන්ට් වීදිය දිගේ කියියා මදක් පුදුමේයට පත් අමුත්තාගේ මුහුණේ ලැජ්ජාවක ලකුණු මතුවිය ඇයි මහත්තයා මං මොකටද ඒ ගැන කියන්නේ මන් දන්නා හැම දෙයක්ම ඔබ දැනටමත් දන්නවනේ ඇත්තම කියන්නම් ඒ මහත්තයක් කිව්වා ඔහු රහස් පරික්ෂකේ කියලා ඉළඟට මට කිව්වා ඔහු ගැන කිසි දෙයක් කිසි කෙනෙකුට කියන්න එපා කියලා යාළවා මේක හරි පරපතල කාරණයක් මට කාරණා හෙලිනොකර හංගන්න හැතුුවොත් ඔහේ ලොකු කරතරේක පැටලෙන්න්න පුළුවනි ඔහේ කියන්නේ තමා රහස්පරීක්ෂිකයකු බව ඒ මිනිහ කිව්වා කියලද ඕ! ඔහු හෙමකිව්වා කොයි වෙලා වෙද කිව්වේ කරත්තෙන් බැහැලා වෙන්වී යනකොට තවත් මොනුව හරි කිව්වද ඔහුගේ නම කිව්වා ෝම්ස් මාවවෙත යොමු කළේ ජයග්‍රාහී වැැල්මකි හැබැට එහනම් ඔහුගේ නමකිව්වා ඔහෙත් එක්ක ඒක නම් නොසල කිලිමත් වඩා මොකදදයාගේ නම එයාගේ නම්ම රියදුරා කියය ශල හෝම් සිෙකිව්වා රියදුරාගේ පිළිතුරෙන් මගේ මිත්‍රයා එක් වැරම තිගැස්සී තුෂ්ණම් භූතවිය. ඔහු එලෙස විශ්මේයට පත් අවස්ථාවක් මාමීට පෙරදැක නොතිබුණි එක් මොහොතක් විමතතිෙන් බලා සිට හෝම් ඊළඟග මහොතේ ොක් හඩලා සිනාසෙන්න්නට පටන්ගත්තේය සැකයක් නෑවොටසන් මාත්තෙක්ක කරට කරඉන්න පුළුවන් දක්ෂයක් ඔහු කියය මමාත්ත එක්ක සටන්වදින්න එන්නේ ඉතාම වේගෙන් සරභ කළ හැකි නැමන සුළු කඩුවක් කරගෙන හොහෝ එහනම් මිනිහගෙනම ශල කෝන්ස්ද එහෙමද ඔහ මහත්්‍යයා ඒක තමයි ඒහෙ මහත්තයාගේ නම විශිෂ්ටයි දැන් මට කියන්න තමසයාාව කරත්තෙට නංගත්තේ කොහේතිද ඊළඟට සිදුවනේ මොනවද. ට්‍රෆල්ගා චතුර ශ්‍රේදී ඔහු මට කතා කරනකොටට උදේ නවය හමාරයි. ඔහු මුලින්ම කිව්වා තමන් රහස්පරික්ෂකයකු බව ඊළඟට දවසපුරාම තමන් කියන විදිහයට වැඩ කරන්න පුළුවන්න්නම් ප්‍රශ්නාහන්නේ නැත්තම් ගිනි දෙකක මුදලක් ගෙවනවා කිව්වා. මං ඒකට එකඟ වනාා බොහොම කැමැත්තේ. මුලින්ම අපිගේයේ නොදන්බෝ හෝටලේ ගාවට එතනපි බලාගෙන හිටියා. අර මහත්තුරුව දෙන්න. ෝටලි ලියටඇවිත් කුලිරියක නැගිලා මේ පැත්තට එනකොට අපි ඒ පිටිපස්සිං ආවා ඒ කරත්තේ මේ ිට්ටුව නැවත්තුවා මේ ගෙදර ඉස්සරහා දුරළඟ හෝම්ස් කියීය මටඒක හරියට මතකනෑ එවුනට මගේ කරත්්‍යයාාව මගා නම් ඒ හැම දෙයක්ම දැනගෙන හිටියා අපි පාරේ ටිකක්දුර ඉදිරියට ගිහින් රිය නවත්තාගෙන හිටියා අපි පැඒකහමාරක් ඉන්න ඇති ඔන්න එන්තකට අර මහත්තුරු දෙන්නා අපි පහුකරගෙන ඉදිරියට කියා. ඒපිටි පස්සසිෙන් අපිත් බේකර් වීදියදිගේේ ඉදිරියට ගියා. ඒ හරිය මමදන්නවා හෝම්ස් කිය ත්‍රීජට් වීදිය තුංකාලක් පමණ දුර අපි ගමන් කලා ඒවෙලාවේ මගේ කාරත්තේ ගමන් කළ මහත්‍යයක් කළේ මොකක්ද එක පාරටම කෑගහවා පුළුවන්තරම් බේගෙන් වෝටලූ දුම්්‍රිය පොලට අන්න කියලා මට කිව්වා මගේ වෙළඹට මම කසපාර එල්ලකර. කිව තැනට යන්න මට මිනිිත්තු දහයක්ගතුූනේන? එතනදී ඔහු මට ගිනි දෙකක මුදලක් ෙව්වේ හොඳ මහත්තයෙකු විලසින්. ඊට පසේරියෙන් බැහලා ඉක්මනින්ම දුම්රිය පොළ තුළට ගියා. ඒ අන්න සූදනම් වෙලා ඔහු ආපහු හැරිලා මට කිව්වා ඔබ මේ අශ්ව කරත්්‍යයෙන් කැඳවාගෙන ගිය කෞද කියලා දැනගන්න ඔබ කැමති ඇති. මම තමයි ශල කෝම්. එතුමාගේ නම මට දැනගන්න ලැබුණේ ඒ විදිහට මට හිතාගත හැකි. බට ඉට පස්සේ හව දකින්න ලැබුණ නැත නැහැ ඔබු දුම්රිය පොලට ඇතලුනාට පසේ මන් දැක්කනෑ Шලොක් හෝම්ස්ஸ் මහත්තාගේ පෙනුම කොයි වගේ කියල දෝබ විස්තර කරන්නේ ්‍රියදුරා හිසකසමෙන් කල්පනා කළේය ඒ මහත්්‍යයාගේ හැටි විස්තරකිරීමනං එච්චර පහසුනෑවායස හතලියක් විතර ඇති මධ්‍ය्यම ප්‍රමාණයට උසයි මහත්්‍යයා ඔහුට වඩා අගල් දෙකක්හෝ තුනක් මිටියඇති ො ඉහළ පැලන්තිය කෙනෙක් විදිහටයි ඇඳ පැළදගෙන හිටියේ උඩු රැවුලක් තිබුණනෑ කල්ලුපාට යටිරවුල මූනවැහෙන්න වගේ තිබුණා ඒක යට කෙලවරෙන් හතරැසට කපල තිබුණා මුහුණ සුදුමැලි ඊට වඩා කිවයුතු යමක් මට හිතාගන්න බෑ ඇස්වලපාට මට කියන්න අමාරුයි වෙන මොකවත් මතක නැන්ත නෑම හත්්‍යයා මෙන්න එහෙනම් ඔබට මන් දෙන්න පොරොඳූුණු පවුන් බාගේ තවත් තොරොතුරු ගෙනා හැකිනම් ත් පවම්භාගයක් මාළඟ තියෙනවා ඔබ වෙනුවෙන් සුබරාත්‍රියයක් ඔබට ස්තුූතියි මහත්්‍ය සුබරාත්‍රයක් ජෝන් කලේටන් අපේ නිවහනෙන් පිටවී ගියේය. හෝම්ස්ගේ මුහුණට නැගුණේ බලාපපුොරොත්තු කඩුවුණු සිෙනාවකි ඔහු කතාවැරැඹුවේ ඒ බව් හැඟවීමට දෙවරහකුළුවමිනේ අපේ තුන්වැනි පොටත් කැඩුනවොත්සන් අපි ආයමත් හිටපු තැනමයි ඌූ මහ කයිරාටික තක්කඩියේ හෙන්රි බැස්කවිල් මඟින් උපදෙස්කත්තු බව ඌූ දැනගෙන හිටියා ඌ අපේ නිවසේ අංකේ දැන හිටිය ඊළඟිට මං කෞද්ද කියලා රීජන්ඩ් වීදයේදී දැක හඳුනා ගත්තා අපෝහුගේ කුලීරයේ අංखේ බලාගෙන පසූහෝ රියදුරාගෙන් ප්‍රශ්න කරන බව නිගමනය කළා ඒහින්දා ඒ මගින් මටෙව්ේ පනිවිඩිය මේ සැලේනම් අපට මෝන දෙන්න වෙලා තියෙන හතුරා අපේ කරට කර ඉන්න තරම් සමතිෙක් බවයි පෙනෙන්නේ මංහොට පරාජයවුණේ ලන්ඩන් අග්‍රේදීම දෙෙවංශරයේදී ඔබ මට වඩා වාසනාවන්ත වේවි කියලා මං ප්‍රාර්ථනා කරනෝ ගොබසන් කොහොම නමුත් එහේදී ඔබට මුහුණ දෙන්න වෙන තත්ත්වය ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු බය ඒ මොකක් නිසාද ඔබ එහි අවන්න සිදුවීම ගැන මේ ක්‍රියාත්මක වෙන්නේ මහ කරූර මිලේච කුමන්ත්‍රණයක් බවයි මට පෙනන්නේ ඒක ගැන කාරණා වැඩිවැඩියෙන් තේරුම් ගනිදි තමයි ඒ කරූරත්ව මට ඔබෝධ වෙන්න. මගේ හිතවත් මිත්‍රයා. ඔබ නම් හිනාවේවි. නමුත් මං ඔබට සහතික වෙන්නම්. ඔබ නිරුපද්‍රිතව යලිත්වරක් බ්‍රේකර්වීදිය එෙන්වා දැකීමයි මගේ එකම ආශාව. දෙෙවංශරේ බලා යාමටට යොෝදාගත් තිනෙහි අපි තුම්ිය පොලේ හමුවීමෝ. සර් හෙන්න්රිි බැස්කවිල් සහ දොස්තර මෝටිමර් කතාකරගත් අයුරින්. එහි පැමණියහ මාසංග හෝම්ස් දෝම්රිය පලට පැමිණියේය ඔහු තම නියෝග සහ උපදෙස් අවසන්වරටත් මට සිහිගැන්වීමට අමතක නොකළේය මගේ හිතේ නොයකු තුපකල්පන ඇතිවෙනවා සැක සංකා මංගේ හිතට එෙනවා ඔහු කියය නමුත්ඒේවා ඔබේවළුවට දාලා ඔබේහිත එක්තිශාවකට යොමු කරන්න මං උත්සාහ කරන්න නෑ බට කරන්න තියෙන්නේ දකින්න අහන්න ලැබෙන කාරණා සම්පූර්ණයම මට වාර්තාකිරීම පමණයි උපකල්පන වලට ඒම මට ඉතිරි කරන්න මං ඔබට වාර්තා කළ යුත්තේ මොනවගේ කාරණාද කුමනහෝ ආකාරයකින් මේ සිද්ධයට සම්බන්ධයි කියලා ඔබට හිතන්න පුළුවන් කාරණා ඒවා සමහරවිට මේකට වක්්‍රව බලපාන ඒවා වෙන්වත් පුළුවනේ ඊළංග්‍රස චාල්ස්ගේ මරණය ගැන ඔබට අළුතිං අහන්න ලැබෙන ක් වෙතොත් ඒේවා. මේ තරුණ බැස්කවිල් සහ ඕුගේ අසල්වැසියන් අතර ඇතිවන ඇයි හොඳයි කම්ගැනත් තොරතුරු. පසුගේ දවස්කීපේ මං යම්යම් පරීක්ෂිණවල යෙදුනාා. ඒනොත් ප්‍රතිඵලයක් ලැබුණනෑ. එයින් මට ඉස්ථීරව සිතා ගැනීමට හැකිවුණේ එක් කාරණයක් පමණයි. ඒ තමයි මේ පරපුරේ බූදලයේ ඊළඟ උරුමක්කාරයා වන ජෙම්ස් ඩෙස්මන් දේව ගැතිතුමා ගැන. මේ වයස්ගත මහත්්‍යයා සූදශීලීි පුද්ගලේ. මේ කරදරවල මුල ඔහු නම් නොවේ. අපට පුළුවනි ඔහු ගැන සම්පූර්ණයම අමතක කරලා දමන්න. එතකට ඉතුරු වෙන්නේ කෞද. විල්ලූ ප්‍රදේශයේදී සර්හෙන්දරි බැස්කවිල් වටා එකතු වෙන පිරිස පමණයි. අපි පටන් ගැනීමේදීම මේ බැරිමෝයුවල මන්දිරේ සේවෙන් ඉවත්කොලොත් නරැකද. ඒකනම් කෝමටවත් සුදුසුනෑ ෝසන් හමකොත් ඒක තමයි යම්විදිියකින් ඔවුන් අහිංසකයන් න්නම් අපි ඕනට කරන්නේ ලොකු අසාධාරණයක්. අපේතම ඔවුන් වැරදිකරුවන් කියලා. ඔවුන් අස්කලොත් මොකද වෙන්නේ. ඔවුන් අපරාධවලට වරදකරුවන් බව ඔපපු කිරීමටවත් ඔවුන් අල්ලා ගැනීමටවත් අපට ක්‍රමයක් නැතිවෙනවා. නැහැ අපි ඔවුව තියාගම අපේ සැකකාරයන් ලයිස්තුේ. ඊළඟට තවත් සෑහෙන සිෙනගක් ඉන්නවා. මන්දිරේන්වා අශ්වයයිෙන් බලාගන්නා සේවකේෙක්. ඉල්ලුවේ ෘෂිකාර්මික කටයේතුවල යෙතිෙන ගොවින් දෙන්නෙක්හෙන්නවා. ඊළඟට අපේ මිත්‍රයා දොස්ත්‍ර මෝටිමර් රින්නවා. ඔහුනන් සම්පූර්ණයෙන්ම අවංක කෙනෙක් කියලයි මං විශ්වාස කලන්නේ. ඊළංට ඔහුගේ බිරිද. අපි අය ගැන කිසිම දෙයක් දන්නේෙ නෑ. ඊට පසුව ඉන්නවා ස්ොභාව විද්‍යාත්ඥයා ස්ටෙපල්ටන් ආකර්ශනය රූමත් පෙනුමක් ඇති තරුණිය. ඔහුගේ සොහොයුරිය. ඊළඟට ලාෆටර් හෝල් මන්දිරයේ වාසය කරන අපි ඔහු ගැන කිසිම දෙයක් දන්නන තවත් අසල්වාසින් දෙතුන්දිනෙක් ඉන්නවා මෙන්න මේ අය ගැන ඔබ බොහොම විමසිල්ලෙන් එන්න ඕන මංමගේ සම්පූර්ණය උත්සාහේ යොදන්නම්. ආයුද මොනවා හරි ඔබ ළඟ තියෙනවද. ඕහ! මංහිතුවා ආයුත මොනවා හරි ගත්තොත් හොඳයි කියලා ඇත්තේ මෝ රිවෝල්වරේ රෑදවල් දෙකේම ඔබ ළඟම තියාගන්න. ගේ ආරක්ෂාව ගැන ගන්නා පියවර කොයිම වෙලාවකවත් ලිගෙල් කරන්නේ එපා. මේ වනවිට අපේ මිතුරු පළමුවැනි පන්තියේ දුම්්‍රිය මැදිරියක් එංකර ගැන බේධිකාවට වී අපි යනතුරු බලා සිටියහ. නැහැ මට කිවහැකි අලුත්තා ආරංචි මොකුත් නැහැ ොස්තර මෝටිමර් කීවේ මගේ මිතුරාගේ ප්‍රශ්න එකට පිළිතුරු වශයනිි. පසුගිය දවස්තෙකේ දිනම් අප පිටිපසින් කිසිකෙනෙකු ආවෙන ඒ ගැන මට දිවරා සහතික වෙන්න පුළුවන්. තාම ොඳ හොදිස්යකින් තමයි අපි එලියට ගේ. අපට නොපෙනී අපේ ඔත්තු බලන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබුණෙනෑ. ඔබ දෙ දෙනාම හැමතිස්සේම ඉන්න ඇත්තේකට. ඒයේ දවල්වරුව අරෙන්න්න මෝටිමර් කියය. මල් අන්ඩනයට ආවාම එක දවසක්ම විනෝදයයින් ගත කරන්න වෙන්කරනවා. ඉතිං හවස්වරුවයේ මංගත කළේ සල්ල වෛ්‍යවරුන්ගේ විද්‍යායතනේ කෞතුකා ගාරයේ. ංගගේයාා උද්‍යයාානයට එහි ගැවසෙන්න්න මනුස්සේෙන් දකින්න. බැස්කවිල් කියල් එවුනට කිසිම කරදරයක් ඇැතුවුණේ නෑ කොමූනත් ඒක නම් මෝන්ඩ වැඩක් හෝම් ස්කීවේ බැරෑරෝම් හඩිනේ සර් හෙන්ද්‍රී මොං ඔබට ආයාචනා කරනවා තනියමනම් කොහේවත් යන්නේපා එහෙම කොළ තඔබට ලොකු අවාසනාවන්තේ ඉරණමකට මූුණ දෙන්න සිදුවන්න පුළුවන්. ඔබේ නැතුවුණු සපත්තුවා ආපහු ලැබුණනද. ෑමහත්්‍යයා ංහිතන්නේ ඒ ගියා ගියාමයි හැබැනේනම් ඒකත් බොහොම සිත් ඇද ගන්නා කරුණ එහෙමනම් ඔබට අයුබෝවන් හෝම්ස්කීවේ දුම්ලිය පිටත්වීමට සූදාන්නමින් ඉදිරියට ඇදෙතිීය සර්හෙන්ද්‍රී එකකාරණයක් හොඳට මතක තියා ගන්න ඒ දොස්තර මෝටිමර් අපට කියියූ පුදුමාකාර කතන්දරයේ එන එක් වැකයක් යක්ෂයට නිදහස ලැබෙන අන්ධකාර වෙලාවට විල්ලුවට නම් යන්නන්නේපා දුම්රිය මඳදුරක් ඉදිරියට ගමන් කළ පසු මම කවුලුවෙන් එබී වේදිකාව දෙස බැලීමි. අප දෙස නැත්‍යොමු කරගෙන නිශ්චලව සිටි හෝමම්ස්ගේ උස්සිරුර මම දුටවෙමි. දුම්රේ ගමන ඉක්මනින් එමෙන්ම සතුරුදායක අයුරින් සිදුවිය මගේ මිතුරන් දෙදෙන වඩාත් සමීපව හඳුනා ගැනීමට මම ඒ කාලයේ දෙෙව්වෙමි. ඒ අතර දොස්තර මෝටිමර්ගේ ස්පැනියල්වර්ගේ බල්ලා සමඟ සෙල්ලම්ද කලෙමි පැයි කීපයක් ගතවී ගියේය මෙතෙක් දුඹරු පැහැට දෙස් වූ පස රතු පැහැවී තිබුණි. ගඩොල්ලොලින් ඉදිකළ නිවාස වෙනුවට අපට දකින්න ලැබුණේ කළුගල් කැබලි යොදා ඉදිකල නිවාසය. රේල් පාර දෙපස හරිතවරණ සරුසාර කුඹුරු දක්නට ලැබුණේ. රතු පැහැති එල දෙන්නු සරුවට වැවුණු තනකුල ආහාරයට ගත්හ. සාරවත්ත වැැවී තිබුණු ගස්වැල්වලින් පිලිබිගූ වූයේ. දේශගුණය වඩාත් එෙත්ත සහිත එකක් බවයි. බැස්කවිල් සිටියේ කවුලුවෙන් එලියට නෙත් යොමු කරගෙනයි. දෙවෝන් ප්‍රදේශයේ ඔහුට හුරුපුරුදු දර්ශන දකිත්ම ඔහුට සතුටෙන් කෑගැසුුණේ. දොස්තර ොට්සන් වම් මෙහහිංගියට පස්සේ ලෝකේ නොයෙක් පලාාත්මට දැක්කගන්න ලැබුණා. එවුනත් මෙහේතියෙන ලස්සනට සමාන කරන්න හැකි ලස්සන පැත්තක් ඒ කුහේවත් නෑ. දෙවෝන්ශරයේ අය තමගේ ප්‍රාන්තේ ලස්සන ගැන හරි ආඩම්බරයි. එහෙම නැති මේ පළාතේ කෙනෙක් මං කවදාවත් ඇැක්කලනෑ මම කීවෙමි. ඒකට හේතු ප්‍රාන්තේ තියෙන සුන්දරත්වය පමණක් නොවේ මෝටිමරු කියය. මේ පලාාතේ බොහොම දෙනෙකුට ජන්මෙන්ම උරුමූුණු ශීර්ෂයේ ස්වභාවයත් ඊට හේතුවෙනවා. අපගේ මිත්‍ර අර තියන්නේ වටකුරු සෙල්ටික් හිසක්. ඒහම හිසක් තියෙන අයගේ සිතේ උත්්‍යයෝගය වගේම තමන්ගේ දේට ඇති බැඳීම වැටි සර්චාස්්ට්‍ර තිබුණේ හිතාම දුර්ලබ වර්ගේ හිසක් ඒක අඩක්ගේලි අඩක් කයිවර්ණියන් කොහොමුණත් අන්තිමන වරට වැස්කිවිල් මන්දිරේ දකිති ඔබ බොහොම ලාබාලයි එහෙම නේද මම් පැස්කවිල් මන්දිරේ කවදාවත් දෙකලනෑ ඒමකද තාත්තා ඔහුගේ අන්තිමකාලේ ජීවත්තුනේ එංගලන්තේ දකුණු වෙරලබඩ කුඩා නිවසක ඒකාලේ ම පුංචි කොළු ගටේක් තාත්තගේ මරණයෙන් පස්සේ මංකෙලින්ම්ම යව්නේ ඇමරිකාවේ හිටේ තාත්තගේ මිත්‍රේක් ලඟට. මං මේ කියන්නේ මට මේ හැම දෙයක්ම අලුත් හරියට දොස්තර වෝටඩ්සන්ට වගේ විල්ලෝ මොනවගේ එකක්ද කියලා බලාගන්න මංඉන්නේ හරිම නොයිවසිල්ලෙන්. හැබෑට එයමනංඒක පහසුවම කරන්න පුළුවනේ. ඔබට පුළුවන පළමු වරට විල්ලුව බලාගන්න දැන්. ොස්್්‍ර මෝටිමර්್කීවේ දුම්රිය කවුළුවෙන් එළියට අත දිගු කරමිනි. ඒ දිස්සූයේ හරිතවරණ කොටුලෙස පෙනුණෝ කුඹුරුවලට හා වනගත පැදෙසකටද ඉහලිනි. ඒ සිහිනයකදී දකින්නාක් වැනේ සිතේ දොම්නසක් ඇතිකරවන කඩතොළෝ වූ මුදනක් සහිත අලුපාට කඳු ගැටේකි. වස්කවිල් සෑහෙනවේලාවක් දෙනෙත් ඒ දෙෙසට යොමුකරගෙන හිඳගෙන සිටියේය. තම පරපුරේ අය, ඔවුන්ගේ සලකුණු ගැඹුරටම කොටා තැබූ මේ අත්්භූත අඩවිය මුල්වරට දක්කිත්තිී ඔහුගේ හිතේ ඇති වූ උද්‍යයෝගය මම දුටුවමි දුම්රිය මැඳදි්‍රියයේ මුල්ලකවාඩිවි ඔහු සිතියේ ටවට් ඇඳුම් කට්ටලයකින් සැරසී ගෙනය කතා භහකලේ ඇමෙරිකානෝ උච්චාරණේණේ. ඕගේ දුඹුරුපාට දෙනෙත්වලද රළු ඇහිබමේද තිබුණේ සාඩම්බර බවක් මෙෙන්ම සූරවීර පෙනුමෙකි. මේ බයංකර බිල්ුවේහි අන්තරාකාරී බයංකරයමකට මුහුණදීමට මට සිදවේද. එසේනම් මාසමගීට්ට අභීතව මුහුණදීමට මාසමග හවුල්වීමට එකම මිට්‍රයෙක්කු හෝ සිටින බව සර්හෙන්ද්‍රගේ මුහුණෙන් දුටවමි. අප ගමන්ගත් තුම්රිය, උඩා දුම්රිය පොළග නවත්තන ලදී අපතිෙදනා දුම්රියෙන් බැස්්‍යයමු. දුම්රිය පොලේ සුදු ගරාදිවැටට පිටතින් අශ්වකරත්්‍යයක් විය ඒ අශ්වයින් දෙදෙනකු බන්ඳින ලද තරමක් ලොකු රතේකි අපේ ගමන්බඩු ගෙනයාමට උදවවීමට පෝටර්වරු සහ දුම්රිය ස්ථානාධිපති අප වටා සිට ගත්හ ඒ ඉතා රමණීය ගම්මානයක් බැව් අපි දුටුවමු එහෙත් දුම්බ්‍රියපොලේ ගේට්ටු අසල කළු නිලැඳුමින් සැරසුනු සෙබලුන් වැනි දෙදෙනෙකු දැක මම පුදුමේයට පත්වීමේ. තම කෙටි ගිනියවිවලට බරදී ඔවුහෝ අප එතැන පසුකරගෙන අද්දී සුපරිීක්ෂාකාරී දෙනෙත් අප වෙත යොමු කළහ. අශ්වකරත්තේ රියදුරා ඉදිරියට පැමිණ සර් හෙන්න්්‍රට ආචාර කලේය කුඩා සිරුරක් තිබූ ඔහු වයස්කත පුද්ගලයකු විය. ඕගේ මුොහුණේ සුවදශීලේ සිනාවක්කෝ ප්‍රසන්න බවක් නොතිබුණේ මීත්තුකීපයක් ගතවෙති අපි සුදු පැහැති පුළුල් මාවතක අශ්‍රියෙන් වේගෙන් ගමන් ගත්තෙමු පාර දෙපත්සිම්ම දකින්නට ලැබුණේ හරිතවරණ තනබිම්ය සරුවට වැඩුණු ගහක්කෝල තුරුලතා අතරින් උස් වහලවල් සහිත වූ පැරණේ නිවාස දිස්විය. ඇැනවින් ආලෝකමත් වූ නිවාසහ ගස්කොලන්වලට එපිටින් දිස්සූයේ වෙනත්්දර්ශනයකි. ඒ හිරු බැසෑන හැන්දෑවේ අඳුර සමග ශෝකානුකූල පෙනුමකින් දකින්නට ලැබුණේ විල්ලුවයි. අශ්වකරත්තය අප ගමන්ගත්මාවත්තෙන් අතුරු පාරකට හරෝනු ලැබීිය. සියවස් කණනක් ගමන් කල කරත්තවල රෝධවලින් එමමාාවත හැරී තිබුණේ. පාරේ දෙපසූයේ උසිින් තරමක් වැඩි පස් කන්්ඩි දෙකකි. මේවා මීවන පදුරුහා පාසි වර්ගවලින් සම්පූර්ණේම ආවරණය වී තිබනින්. කන්දේ එහලට ගමන්ගත් අපේරිය වීළඟට පසුකලේ ගල්වලින් ඉදිකරණ ලැබූ පටු පාලමකි. කඳුමුදනේ සිට ගල්පරාතරින් මහා ශප්තයක් නංවමින් කඩාහැලුණු දොළපාර මේ පාළමයටින් ගලා ගියේය. අපේ මාවත මෙන්ම දොළපාරද දඟර්ගැසිමින් වැටී තිබනේ ගනමවුණු ඕක් සහ. පර්ගස්වලින් සැදනු වනාන්තරයක් මැදිනේ. රථේ හැරවූ සෑමවංකුවකදීම බස්කවිල් හඬනගා තම සත්තුට ප්‍රකාශ කළේය. අතිශය උනන්දුවකින් වටපිට බලමින් ගමන්ගත් ඔහු නොනවත්වාම ප්‍රශ්න ඇසුවේය. දුටු සෑම දෙයක්ම සුන්දර බැව් ඔහුගෙන් පැවසිනේ. එහෙත් මගේ දෙනෙද්දට පෙනනේ මේ පෙදස පුරා යම් කිසි ශෝකෙන් පෙටුණු ස්ොභාවයක්ඇතිබවයි අප ගමංගත්මාවත්ත වියලුණු කහ පැහෙති පත්‍රවලින් වැසී තිබුණේ. ඒමතිින් ගමංකරද්දී කරත්තරෝධවල ශාප්තය අඩු විය. බැස්කවිල් බූදලේ උරුමක්කාරයා ආපසු පැමිණෙන විට ඔහු පිළිගනීමට සබදහම විසින් මඟ ඉදිරියට විසිකලේ මෙම දිරාගිය පත්‍රහා අත්තු කැබලිය. එහි සංගේේතවත් වූයේ. ොම් නසිං කලකිරීමෙන් පිරුණු හැගීමයයි මට සිතුනේ. හලෝ! දොස්තර මෝටිමර් කෑගැසීය මේ මොකද පාරයිනය වූ උස්පිම් කඩක් මත අපට දක්නට ලැබුණේ ප්‍රතිමාවකට සමාන රූපයකි. පාදස්ථාලයකට සවිකල අශ්වාරෝහක ප්‍රතිමාවක් මෙන් අශ්වයකුපිට නැගී බලා සිටියේ කළු පැහැති ඇඳුමකින් සැරස රාළු බැල්මක් හෙලාගෙන සිටි යුද්ධ පටයකි ඔහු තම උුස්වැැස් අප ගමංගත් මාර්ගයේ දෙසට යොමු කරගෙන සිටියේය මේ මොකද පර්කින්න්ස් පුදුමේට පත් මෝටිම රැසුවේ රියදුරාගෙනේ අපේරියදුරා බාගිට තමාසුනෙන් ආපසු හැරුණේය ක්‍රීන්ස්ටන් හිරගෙතරින් හිරකාරයට පැන්ල ගිහින් දැන් දවස්තුනක් වෙනවා ඉතින් ආරක්ෂික බටයෝ හැම පාරක්ම දුම්රිය පොලක් ගැනම සෝදිසියෙන් ඉන්නේ එවුනත් තවම ඒ මිනිහව අල්ලගන්න බැරිවුණා. මේ පැත්තේ ගවියෝනම් මේකට කොහොමටවත් කැමතින ඇත්ත තත්වේ එක්කයි. හිරයින් පැන්න මිනිහා ගැන ආරංශයක් දුන්නොත් පවුම් පහක තෑගගත් දෙෙන බවයි මටහන්න ලැබුණේ. ඔවු මහත්්‍යයා එවුනාට තමන්ගේ බෙල්ල කැපිලා යන්න තියෙන අවධානම එක්ක බලනකොට පවුම් පහ බොහොම සුළු දෙයක්. ඒ මිනිහා අනික්කය වගේ සාමාන්‍ය හිරකාරයෙක් නෙමෙයි. ඌ කිසිදයකින් ඔොනව තින බයනක දාමරිකේ. කෞදෝහු තකදර සෙල්ඩ නොටන් හිල් මිනී මරවා ඒ සිද්ධිය මට හොඳින් මතක තිබුණ. ඊට හේතුූිය මේ බයානක අපරාධකරු සෑමවිටකම දක්වා තිබූ බිහිසුණු බව නිසාත් අපරාදේ කුරරු බව නිසාත් හෝම් සේසිද್්‍යිය ගැන දක්වූ උනන්දුවයි. ඔහයම අපරාධයකර තිබූ මුෘර්ග ಸොභාවය නිසා සෙල්ඩන් හොඳ සිහියන් සිටිනෙකුද සිහිවිකල්ලූෙක්තැයි අධිකරණයට සැක ඇතිවිය. ැෙවි ොහොට රන්නණ ැඩුවම නියම නොවී දිවඇතිතෙක් සිරයට නියමවිනි. මේවන් විට අපගමන්ගත් තශ්වකරත්තය උස්පිමකට ළඟාවී තිබුණේ. ප්‍රමාණයෙන් විශාල තැනින් තැන විසිරී තිබූ පර්වත කැබලි අපි තුටවෙමු. ඊට අමතරව ගල්වලින් සෑදූ කඳුගැටයක් තැනක හෝ දෙකක දැකිය හැකිවිය. බිල්ලුව දෙසින් හමා ආ වේකවත් සුළගේ සීත්තලෙෙන් අපේ සිරුරු වෙව්ුලා ගියය. සිරගදරීින් පැනගත් අපරාධකරවා මේ විල්ුවේ කොහේහෝ සැඟවී සිටනවා නොවානුමානය සමාසිරගත කළ සමාජය කෙරෙහි දවේශයෙන් හා වෛරෙන් හැකිවිටක පලිගැනීමේ අධිටනින් මේ කුරරුමිනිසා වනමුරුගයකු මෙෙන් සැඟවී බලා සිටින බව ස්තීරය සීතල සුළඟත් අඳුරු අහසත් විල්ුවේ පාලු බවත් සිතේඇති කලේ දැඩි ොම්නසකි. ඉදහසේගවසන මිනි මරුව පිළිබඳව සිතේඇති වූ හැඟීම් නිසා සිතේතිබූ දුොම්නස බීතියකට පරිවර්තනය විය මෙයින් බැස්කවිල් පවා නෙහඬ විය ඔහු තම කබාය වඩාත් තොඳින් සිරර වටා පොරවා ගත්තේය මේ වනවිටා අප සරුබම් පෙදස පසුකොට ඉදිරියට පැමිෙන තිබුණේ අපි ඒ දෙසට හැරී බැල්වෙමෝ ඉරු පැසයමින් තිබුණේ සිහින්දිය කඩිති රන්වන් නෝල්විල සිනුත් පෙරලූ නැවම්පස සමග වනබින් රතු පැහයනුත් බැපලුුණේ අප ඉදිරියෙන් වූ මාවත දෙපස ගනවවැඩුණු ඔලියූ ගස්වලින් සහ ගල් පර්වතවලින් වැසී තිබුණේ අපි පාර දෙපස ඉඳහිට කුඩා නිවාස තුටවයමු. ඒවා ඒ වහළමෙන්ම බිත්තිද ගල්පතෘුවලින් සාදා තිබුණේ. එක්වරම අපට ඇතින් දැකගන්නට ලැබුණේ පහත්බිම් ප්‍රදේශයකි. ඒවැසී තිබුණේ කුරූූ ඕෝක් හර් ගස්වලිනි හමා කුුණාට සුළඟට දිගු කලක් තිස්සේ මුහුණදීම නිසා ගස් එම තත්වයට පත්වන්නට ඇත මන්දිරේක කුළුණු දෙකක් එම ගස් අත්තටින් නඇත්තිෙන් දිස්විය. යදුර තමා අතේ තිබුණු කසය ඒ දෙසට දිගු කළේය බස්කවිල් මන්දිරය ඔහු කියය කම්මුල් රතු පැහයට හැරුණුස් හෙන්ද්‍රි බස්කවිල් සයාසුනෙන් නැගිටේය ඔහු තම දීප්තයෙන් බැබලුණු දෙනෙත් ඒදසට යොමුකරගෙන බලා සිටියේය මිනුත්තුකීපයක් ගත්තවෙති අපි මන්දිරේ ගේට්ටුවවෙත ළඟා වූයමු ගේட்டு කුරුණු දෙකේ මුදුන් අලංකාර වූයේ බැස්කවිල් පරපුරේ ලාංශනයක් වු ඌරු හිස්වලිනි කෙසේවෙතත් දීර්ඝකාලයක් අවවසිවලට විවෘතවීම නිසා ඒවා පාසිහා පොස් බැඳි දුර්වරණවී තිබුණි. යකඩ වාත්තුකොට සාදා තිබූ ගේට්ටු පියන්නම් සිත් අදගන්නා සුළු මෝස්තරයකට නිමකොටට තිබුණි. කළුගල්වලින් ඉදිකොට තිබූ පැස්කවිල් මන්දිරය විනාශයට පත්වමින් තිබූ බව අපට දැකගත හැකිවිය. වහලේ පරාල පවා සමහර තැන්වල නිරාවරණයගී තිබුණි. එහෙත් මෙයට මුහුණ දමා තිබූ අලුත්කොඩ නැගිල් ලක්ද අපි දුටුවමු. සර්චාස්ගේ දකුණු අපප්‍රිකානු රත්රන්වල ප්‍රතිපඵලයක් වූ එහි වැඩ තවමත් නිමකර තිබුණේ භාගයක් පමණක් බැව් අපට දකින්නට ලැබුණේ ගේටවෙන් ඇැතුළවී අපි මන්දිරේ දෙසට වැට්ටුණු මාවතේ ගමන්ගත්තෙමු පාරවැසීතිබූ කොලනිසා කරතරෝධවල හඩ යළිත්වරක් නැතිවීගය දෙපසින් බැවී තිබූ ගස්වල අතු නිසා අප ගමන්ගත් මග උමගක් මෙෙන් දිස්විය පාරේ ඇත කෙලවරේ බැස්කවිල් මන්දිරේ දිස්වූයේ. වතාාරයක් ලෙසින මෙම අඳුරු මග දෙෙස නෙත් යොමු කරගෙන සිටි බැස්කවිල් තිගැස්වුුණු බවක් පෙනුුණි ඒක වනේ මෙතනදිද ඔහු විමසුවයේ පහත් අඩිනිි නෑනෑ යුගස්වලින් සැදනු සක්මන් මලුව තියෙන්නේ අනිෙක් පැත්තේ ්‍රියදුරා කියීය තරුණයා වැටපිට බැලුවේ ශෝකානුකූල මුොහොනකිනි මේ වගේ තැනක ජීවත්වෙති තමන්ට කරදර සිදුවෙන බව මගේ මහප්පාට දැනුණු එකේ පුදුමයක් නෑ ඔහු කීය මේටිකම ඇති ඕනුම මිනිහෙක් බයිට පත් කරන්න මාසහයක් ඇතුළත මේ හරියේ මං විදුලි පහන් පේලියක් සවිකරනවා. මන්දිරයේ ඉදිරි දොරටුව ලඟින්ම ඉටි පන්දම් දාහක ආලෝකයේ විහිතෙන සෝන් ෙඩිසන් විදුලි පහනක් සවිකරනවා මේක අන්දකාරයේ තිබුණු තැනක් බව එතකොටෝඔබට හිතා ගන්නවත් බැරිවේවේ. එතනින් අපි පිවිසුනේ තනුකොළ වවාතිබූ බිම් කඩකටයි. විට නිවස තිබනේ අප ඉදිරියෙනි. ඒක් පැත්තකට පෝටිකෝවකින් විහිතුනෝ දැවැන්ත ගොඩනැගිල්ලක් බව අඩුුවමින් තිබූ සැඳෑයිල්ලියෙන් මම දුට්වමි. ගොඩනැගිල්ලේ ඉදිරිපස බිත්ති සම්පූර්ණයෙන්ම ஐVී වැල්වලින් වැසී තිබුණේ. ජනේලයක්කෝ වංශේ ලාංශනය බිත්තිිය සවිකරතිබූ තැනක පමණක් බැල් ඉවත්කට තිබෙනෝ දැක්ක ගත්ත හැකිවිය. මේට වමෙන් හා දකුණෙන් කළු කලින් ඉතිකල අංගන දෙකක් දක්නට ලැබුණ. එහි ජනේලවලින් නිකුත්තුූයේ දුර්වල අලෝකයකි. වහල තියවුණු බෑවුමක් සහිත එකක් විය. එහෙ මුදනෙන් පිහිටි දුම්කවුළුවෙන් කළුපැහැති තනිදුම් රොට්ුවක් අහසට නැගුණි. ආයුබෝවන්සර් හෙන්රිී බැස්කවිල් මන්දිරේයට අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. පෝටිකෝවේ සෙවනැලි අතර සිටි. උස මිනිහෙක්කීවේ අශ්වකරත්තේ දොරවල් හරිමිනි සාලේ වූ කාපැහැති ආලෝකය මැඳින් ගැහැනියකගේ ඡායාාවක්ද දිස්විය ඉදිරියට පැමිණිඇය අපේ ගමන්මලු කරත්තෙන් ඉවතට ගැනීමට පිරිමයාට උදව වූවාය සර් හෙන්ද්‍රී මං එහෙමම ගෙදට ගියට කමක් නෑනේද දොස්තර මෝටිමර් විමසීය මගේ බිරිඳ මං එෙනතුරු මග බලාගෙන ඉන්නවා ඔබ මදක්කිඳලා රෑට කෑමටිකක් කාලාම යනව නේද නැහැ මංගීවොත් හොඳයි. බොහොමවෙලාවට මගෙන් ප්‍රතිකාරගන්න ආකෞුරු හරි ඇවිත්තින්න ඉඩතියෙනවා. මටපුළුවනි නැවත්තිලා ඔබට නිවස පෙන්වලා දෙන්න. ඒවුනත් මට වඩා හොඳින් බැරිමෝ ඒ කටයුත්ත කරාව එහනම් ආයුබෝවන් ඔබට මගෙන් උදව්වකූමනා නම් පනිවිඩයක් ේවන්න. රෑද දවල්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි ඒ හින්දා මාව කැඳවන්න පසුබට වෙන්නේපා. සර්හෙන්ද්‍රි සමගමා ැස්කවිල් ැදුරට පිවිසෙත්වීම රියපිටත්වී ගියේය. ඉන් පසු අප ඉදිරි පසදුොර වැසුනේ උස් සඩක් නංවමිනි අප ඇත්තුළූ ශාලාව ඉතා අලංකාරයකකි. එහි වහලය ඉතා උස්සෙකක් විය ඕක්ලීියෙන් නිමකර තිබූ විශාල බාල්කයටලී බොහෝකාලයක් ගතවීම නිසා කලු පැහය ගැන්වී තිබුණි ගිනිුදුන පැරණි මෝස්තරේට ඉදිකලේකක් විය. හි ගිනිිය ලිමින් තිබු දරකොට කැබලිවලට බිඳීගයේ ශබ්දයක් නම්වමිනි. අපගේ දෑත් දිගු ගමනේදී සීතලට හසුවීම නිසා ඉරිවැටී තිබුණි. උදුනේ ගන්නට ලංකොට අපි දෑ තුනුසුම් කරගත්තෙමු. සාලය මැද වූ පහනෙන් නිකුත්තුූ එළිය එතරම් ප්‍රබල එකක් නොවීය. නොයෙක් වර්ණවල වීතුරු සවිකල පටු උස්්චනේල බිත්තිවල සවිකර තිබූ ුව ගෝන අන්තට්ටු සහ ප්‍රබූ පරපුරට අයත් ලාංචන රැසක්ද විය එහෙත් මන්දාදුරේ ඒවා අපේ සිත්තුල ඇතිකල්ලේ ප්‍රසන්න හැඟුමක් නොවේ මේක මං හිතූ විදිහමයි සහෙන්ද්‍ර කියය මේ ආධිකාලයේ පවුලකට අයත් නිවසක ඉතා නිවැරදි චිත්‍රය එහැම නේද. මගේ පරම්පරාව අය අවුරුදු පන්සියක් ජීවත් වනේ මේ ගෙතර කියලා හිතන කොටත් හරි පුතුමයි මට දැනවා ලොකු ආඩම්බරයක් හුගේ අඳදරු පැහැති ොහුණ කුඩාලාමයකුගේ මෙෙන් සතුටෙන් එල්ලිය වැටෙන අයුරු මම බලා සිටියමි. පහනේ ආලෝකය ඔහු සිටි තැනට වැටුුණේ. එහෙත් ඔහු වටකරගෙන විත්තිපුරා දිස්සූයේ විශාල අන්ධකාර සෙවනැල්ලි රැසකි. අපගේ ගමන්බඩු අපගේ කාම්බරවලින් ගෙන ගොස්තබා බැරිමෝ ආපසු පැමිණ සිටියේය. ඔහු අපඉදිරයේ සිටගෙන සිටිය මනා පුහුණුවක් ලබු යටහත් සේවක් කියකු විලසිනි ඔහු සිංවැඩි කඩවසම් පුද්ගලේකු විය එහෙත් ඔුගේ මුහුණේ සුදුමැලි බවක් මම දුටවෙමි ඔහුගේ මුහුණේ උඩුරැවුල නොමැතිව මදක්දික්කූ කළු පැහැති යටිරවුලක්්‍රිය මහත්තුරුණේ ඔබ කැමති රෑ කෑම ඉක්මනට ගන්නද කෑම සූදානම්ද මිනිත්තු කීපයකින් දෙන්න පුළුවන් මහත්තයා මම නුවත්‍ර ඔබේ කාම්බරවලට ගිහින් තැබුවා මහත්්‍යයා ඔබේ අලුත්වැඩ පිළිවල සකස්කරන තුරු මෙහි රැඳීඉන්න මාත්මගේ පිරිඳත් කැමති කොහොම නමුත් මේ ගෙදර පිළිවල අලුත්විදිහකට සකස් කරන්න නම් සෑහෙන සේවක සංඛ්‍යාවක් කුවෝමනා වෙනවා ඒ බව ඔබට පෙනනේවි මොන අලුත්වැඩ පිළිවෙලද නෑ මහත්්‍යයාමං අදහස් කළේ මේකයි සචාල්ස් මෙහේ ගත කළේ බොහොම තැම්පත්නහට ජීවිතයක්. ගේ ඕනෑ එපාකම් ගැන හොයා බලනයක මටත්මගේ බිරිඳටත් අපහසූනේ නෑ නමුත් අලුත් මිතුරං ආශ්‍රය කරන්න ඔබ කැමැතිවුුණොත් ඒකෙ පුදමයක් නෑ. එතුකොටීඉතින් ගෙදර වැඩකරන පිළිවෙල වෙනස් කරන්න සිදුවේරී. ඔබ කියන්නේ ඔබටත් ඔබේ බිරිඳටත් මෙහෙන් අස්සලා යන්න ඌුවමනයි කියලද ඒකෙන් ඔබතුමාට කරදරයක් නොමැති දවසක පමණයි මහත්්‍යයා ඒ වුනත් ඔබේ පවුල පරම්පරා ගණනාවක්ම අප සමගි හිටියා එහෙම නේද අපේ පවුලේ පැරණිතම සම්බන්ධතා කඩල දමලා මට මෙහහි ජීවිතය අරඹන්න වුනොත් එහෙමුණොත් ඒක මට ලොකු සිත්වේදෙනාවක් වේවී බැරිමෝගේ සුදුමැලි මුහුණේ යම්කිසි ආවේගාත්මක හැඟීමක ලකුණු පහලවය ඒක මට දැනෙනවා මහත්තයා මගේ බිරිඳටත් එහෙමයි ඔබතුමාට ඇත්තම කියන්නම් අපි දෙන්නාගේම හිත්වල සචාස් කරරිහි තිබුණේ බොහොම සමීප හිතවත්කමක් ඔහුගේ හදිසිමරණයෙන් අපි දැඩි කම්පාවකට පත්වනා ඒ නිසා මේ පරිසරේ දකිීති අපට හරි වේදනා කාරී මේ බැස්කවිල් මැදුරේ ඉතින් නම් අපට කවදාවත් සැනසිල්ලේ ඉන්න ලැබෙනන ඒකයි මගේ හිතේතියෙන බය ඉතිං ඔප මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ සර්චාස්ගේ තයාගශීලී භාවය නිසා අපටත් මුදලක් තෑගි ලැබුණා ඒ දුළල ොදවලා මුකක්කරි ව්‍යාපාරයක් පටන්ගන්න අපට පුළුවන්ගේවී ඒ ගැන මට සැකයක් නෑමහත්තයක් මංහිතන්නේ දැන්නම් ඔබේ කාම්බර ඔබට පෙන්වා දුන්නොත් හොඳයි මැදුරේ පැරණි විසිත්්තකාම්බරය වටාම ගැලරයක් හෙවත් සඳළුතලයක් පිහිටා තිබුණි ආරක්ෂික වැටකින් සමන්විත වූ යට පිවිසීමට විසිත්්තකාම්රය දෙපැත්තේම තරපු පේලි දෙකක් විය. මෙතන නිවසේ මධ්‍යලෙස සැලකිය හැකිවිය මුළු ගොඩනගිල්ලේම සම්පූර්ණ දුරම විහිදුුණු බරාද දෙකක් කැරඹුණේ මේ සඳළු තලියයේ සිටයි. සියලුම නිදන කාම්්‍රවලට පිවිසුම පිහිටියේ එම බරාදවලිනි. මගේ නිදන කාම්බරය පිහිටියේද වැස්කවිියගගේ නිදන කාම්්‍රය පිහිටි අංගන ඒමය. එයමගේ කාම්බරේට යාබද කාම්බ්‍රේයයි කිව හැකිතරම් සමීපව තිබුණේ. මැදුරේ ප්‍රධාන කොටසට වඩා නවීන බවක් මෙම කාම්බරවල දක්නට ලැබුණේ අපමහි ළඟාාවූ විට මගේ සිතේ ඇතිවූයේ දොම්නස් සහගත බවකි එහෙත් කාම්ம்பරවල අලවා තිබූ වර්ණවත් බිත්ති කඩදාසි සහ දැල්වී තිබූ ඉටි පන්දම් ප්‍රාශිය මගේ දොම්නස ඉවත්කිරීමට සමත්විය සාලයෙන් අප පිවිසුනේ බෝජන සාලාවටයි මෙයද සිතේ දොම්නසක් ඇති කළ තැනක් බව කිව යුතුය එම ශාලාාවේක් කෙලවරක වේතිකාවක් තිබුණේ ඒ කෙදර ස්වාමිවරුනට ආහාර ගැනීම සඳහායි. පහලකොටස වෙන්නූයේ සේවක මඩුල්ල වෙනුවෙනි. බෝජන ශාලාවේ එළිය කෙරුුණේ දැල්වා තිබූ පන්දම් පේලි දෙකකිනි. බිත්තිවල එල්ලා තිබුණේ බස්කවිල් පරපුරේ මුතු මිත්තන්ගේ ආලේක්්‍ය සිතුවම් රාශියකි. එලිසබත් යුගයේ නට්වරුන්ගේ ඇඳුමේ සිට වත්මයුගේ රාජකියන්ගේ ඇඳුම්දක්වා විධ ඇඳුම්වලින් ඔහු සැරසිීට් සිටියහ. ඔවුන්ගේ මුහුණුවල තිබුණේ ඔරවාගත් පැල්මකි. මේ නිහඩ සමාගම සහ ඔවුන්ගේ බැල්ම අපේ සිත්තොල සන්තෝෂයක් ඇතිකිරීමට සමත් නොවීය. අපාතර කතා භහක් ඇතිව වූයේ ඉතා ස්වල්ප වශයනිි. ආහාරගැනීම අවසන්න වූ විට මම සත්තුටට පත්වීමි. එට හේතු එතනින්. Iක්මැනට පිටවී ගොස් මෑතකාලයේ ඉදිකිරීමක් වූ බිලියට් කාම්බරේට වී දුම්වැටීරීමට අපට හැකියාවක් ලැබීමයි. මේගෙතර එතරම් ප්‍රසන්න තැනක් නෙමෙයි කිව්වොත් ඒක සාතික ඇත්ත. සර් හෙන්ද්‍රරිකය. මංහිතන්නේ මේකට හැඩගැහෙන කෙනෙකුට බැරිවෙන්නේ නෑ. දැනටනම් මමඉන්නේ ටිකක් අන්දමන්ද වෙලා. මගේ මහප්පා මේගෙතර ජීවත්තුනේ තනයමනේ ඉතිං ඔහු කළඹුණු හිතක් ඇති කෙනෙකු වීමේ පුදුමයක් නෑ. ඔබත් කැමති නම් අදර අපි ඉින්දටයමු කලින්ම භාගවෙලාට හෙට උදේවෙත්තිී මෙතන මීට වඩා ප්‍රසන්න තැනක් විදිහට පෙනෙන්න්නේ ඉඩ තියෙනවා ඇන්දටයාමට පෙරමම මගේ කාම්බ්‍රේ ජනල් තිරරෙදි ඈත්කර පැලියෙනේ මට දකින්නට ලැබුණේ ඉදිරි දොරට මුහුණදාතිබූ තනවිම් කඩය එහි ඈතින් රුප්ගොම දෙකක් විය වේගෙන් හමාආ සුළගේ ඒවෑම්ඹරුණේ ශෝකී හඬක් නංවමිනි වේගෙන් පාවීගිය වලාකුළු අතරින් දිස්සූයේ අඩ සඳකී. එහි සිහිල්ලාලෝකය නිසා රුක්ගොමුවෙන් නඇත්තට දැකගත හැකිවිය. ඒ බොහෝ ඇතින් පිහිටි හිතට දොම්නසක් ගෙනා දීර්ගවිල්ලු ගූමියයි. ඊටත්ත ඇතින් බිඳුණු පර්වත සහිත මුදනක් තිබූ කඳුගැටයයි. මාදුටු එම අවසන් දසුනෙන්ද යලිච්සිිතය තහවුරූයේ දිග දිගට දුට්ටු ශෝකාකූල අපටසන්න බවමය කෙසේ වෙතත් එය එදාරෑ ඇති වූ අවසන් හැඟීම නොවිනිේ සුව නින්දක් ලැබීමේ අරමුණෙන් මා සිටියද ඒ අපහසු විය සිතේතිබූ කැලඹීමත් ගතේතිබූ විඩාපත් බවත් ඊට හේතුවන්නට ඇත මා ඒ මේ අදට පෙරලමින් සිටියත් නින්ඳමා අහලකටවත් නොවිය පෑ කාලින් කාලට නාද වූ ඔරලෝ සුවක ශබ්දය හැරෙන්න්නට නිවසේතිබුණේ සොහොන් පිටියක වැනි නිහඬතාවේකි. මේලඟට රාත්‍රයේ වූ පූර්ණ නි්ශබ්ධතාවේ මැද මට ශබ්දයක් ඇසුනිි මගේ දෙෙසවන්වලට පැහැදිලිවම ඇසුනු එය කිසිමයුරකින් වැරදීමක් නොවේ. ඒ ගැහැනියක ඉකිබිඳමින් හඩා වැලපුනු ශබ්දයයි දරාගත නොහැකි තරම් ශෝකයකින් ඇය වැලපෙත්ති අපහසුවෙන් හුස්මැල්ලූ ආකාරයත් ශබ්දය වලක්වා ගැනීමට උත්සාහ දැරූ ආකාරයත් මට පැහැදිලි වැසුුණි ඇඳ මත හිඳගෙන මම සවන් යොමු කරගෙන සිටියමි ඒ හැඩුම් ශබ්දය ඇතක නොව මේ නිවසේම ඇතිවූුවක් පැව් මට විශ්වාසය දැඩි අවධානයකින් තවත් පැභාගයක් බලා සිටියමි ඒ තොල්ලෝස්ේ ශබ්දයත් අයිවී පදුවලින්න්නගුණු හඬත් හැරෙන්නට තවත් කිසිදු ශබ්දයක් නොවැසුනිි.